අරගල කිරීමෙන් ලැබුණු දෙයක්නෑ අරගල කලාා කියලා අරතියෙන රටේ පස්සන විස දෙන්න හැ තවත් පස්සන උග්‍ර වෙනවා. මේ වෙලාව අරගලයේ කියන්නේ තනිකරම කුමන්ත්‍රණයක්. ඔයි වඒට් කතාවත් මේ කුමන්තනවලම කොටසක්නෑ. අපි කිසිදු දේශපාලයක් නයගෙන් කිසිු කවදාවත් අරගත්තායිනෙමේ මේ අවුදු තියකටම. බිස්සූන් වහන්සේ නමකට දේශපාලන මතයක් අදහසක් දේශපාල පක්ෂයක් තියන්න බැහැ. රට දියුණු කරන්න සුදුස්සෙක් අතට ගියෝත් අන් ඒ කාන්තේම ලෝක තියෙන බලගතුම රටක් කෙනවා. මේ වගේ රටකි විදාායක ජනාතිපතික්‍රමේ තියෙන් ඕනේක වෙනස් කරන්න හොඳ නැහ. මේ වගේ රටක මේ තියෙන විවස්ථාව හොඳයි ඒකි වරදක්න ඒක වෙනස් කරන්න ඕන්නෑ. ඔය තියෙන් ටික ඔය විදියට තියෙද්ද අඩ කුමාන්ත්‍රණවලට දේශපාන පක්ෂවල මතවලට හිරවෙෙන් නඇති සැබෑනායක ජනතා විසින් පත්කරගැනීමයි කරන්න ඕන. ක්ෂූ දශපාලනය කරන්න ුන්දසග කිය ඔබහන්සේ දේශපානය කරන්න ඇයි. අපිට පේනවාන්න නොදුරු අනාගතයේදී සිංහල තරුණයින්ගේ රුදිරය හලල බලේගන්න විවිධ උපාක්‍රමසීලී කුමන්තනකරුව සූධානමින් ඉන්නවා කියලා. අපි අහංසක දරුවන්ගේ ලේවැකිරීම නතර කරන්න කතාකරනක දේශපාලනේද. එදත් අප අදත් හෙටත් අප කියන්නේ බිස්සුන් වහන්සේ දේශපාලනි නොකළ යුති. සත්‍ය කතාක නකොට පක්ස ලේබලයක් ඇලෙව්ුවට. සත්‍ය කතාකක කිසිම නුවනැඇත්තෙක් නතර කරන්න හොඳනෑ මේ අරගලයේ සැබැවිම්ම තද බල. ඉතාම භයානක මනුස්සගාතන ගොඩක් කරන්න සැලසුන් කරපු අති භයංකර, ඉතාම කූටෝපාක්‍රම රාසියක් තියෙන මහ දැවැන්ත බරපත්ල කුමාන්ත්‍රණයක් බව නූනැඇති හැමෝම තේරුන් ගන්න ඕන, අරගලිය හොන්ඳට අධ්‍යනය කරලා ඒ පසු පැසතිබෙන කතාාව හොඳර තේරුන් අරගෙන මේ කුමාන්ත්‍රණයේ ගොදුරු වෙලා තමන්ගේ අහිංසක දරුව විනාස වෙන දෙන්න ඇතුව ඒඇගේ අනාගතයේ යහපත් කරගන්න වග බලාගන්න ඕනේ. මි ජාතිවාදයක්, ආගම්වාදයක් අවස්සනව කලා කවුරු හර අපේ චෝත්නා කරනවන ඒ චෝදනා පස පස්සතියෙන්නේ ඔවුන් අපේ කටවල් වහන්න ජාතිවාදී ආගංවාදය කළ වචන පාවිච්චි කරනවා ඔවුන්ගේ අරමුණ උදෙසා යන්නට බුදුසසුන මේ මී පිටී අතුගාදාල කතෝලික දම රජ කරවල මේ සම්බුද්ධ ශාසනයේ බොහෝකාලයක් පවතින සක්‍රධවරාජාට පවරපු මේ මාත්‍රෘගූමිය බුදුදම අතුගාලදාන කටයුතු කරනක වලක් වන්න. කතා නොකරන්න ඔොුන්ද අපි නියද කතා කරන්න මෙ කවුද කතා කදන්නේ හාමුදුරුවරු ගැනු තියන් ඉන්නවා මත් පැම් බුණ දේශපාලක්නට කඩයන වගේ චෝදනා ගොඩක් තියෙනවා.ඒ කවුරු හරි කෙනෙක් කාන්තාවන් තියාගෙන සමනවේෂධාරීේ ඉන්න වන ඔහුට බිස්වාක් කියන්නේ බැහැ හාමුදුර නමක් කියන්න බැහැ අපි අයිස්මතුන් වහන්සේ දේශපාලයක්නට කඩයන හතර පස් දෙන කත් අට දෙනෙක් ඇති. ඒ හම නොකරණය කොච්චරඉනවද. ඉතින් උපපෑන සහතිකේට බෞද්ධ නමතියන මිත්‍යාදුෘෂ්ටික දෙවරු සාන ගිහිල්ල ඉන්න අය කොච්චර ඉන්නවද ගිහි අයතරනේද. පස්කු ප්‍රහාරයට සාධාරනයක් ිෂ්ටවෙන්න ඕනොමද. සාක්ෂි නැතුව දෙවියෝ කිව්ව කියලා කොහොම දබි පිළිගන්නේ. සාක්සි නැතුව අහවා සරබල්ධාරියෙක් මෙහම කෙනෙක් කිව නැත්තන් ඒක යෝජනයක අහවල් කාදිනල කිව්ව කි්වාම ඒ කියන බොඩුවක්නේ. බෞද්ධ බලවේග වලීින්පත් වූ ජනාතිපතිවරයෙක් ඉවත් කරලදාලා තමන්ගේ යටි අරමුණවලට යන්න ඕනවට කාදිනර් තුමා විසින් සුදු කලන පහත් ආකාරයේ කුමන්ත්‍රණයේ ප්‍රධාන මාතෘකා ජවනිකාවක් විතරයිමේක. අනිත්හැ විසින් රවටලා නටවන රූකඩ වෙලා දුරතික බලන්න ඇතිව පේන අගෝස්තුමාසි අව්‍යයන්ද අරගලයට යන්න හිතන්ගන්න අය යන්න හොඳ නෑ.ය අරගලයට මොන හේතුෝකටවත් යන්නන්නේ පවාා. සන්සේ විති ත්‍රපිර ගේෂ්වර සද්ධර්ම ශිරෝමණින් විපස්සන කම්මට්ටා නාචරයෝ ්‍රත්නපුර විසාවි ප්‍රධාන සංගමයක පණ්ඩිත වගේ ගුරුදේවෝත්තන නම් කියයන අවසරයි. අතිපෝජනීය තපවානයේ රථන ස්වාඳීණ වහන්සේ සමඳ අමාශාන්ත තපෝනය පෘති නාලිකාවස්සේ තවත් සාකච්ඡාමය වරසටහනක් සිදු කරන්නයි මේ සූදානන්න. පසුගිය දිනවර අපගේ ලොකසන් වහන්සේ විසින් ්‍රට පවතින තත්වය සිිබඳුව කළකර දෙිපි සහා විීඩවරට එන අදහස් විවේචන ආදිය ඔස්සේ නිසා කච්චාව සිදු කරන්නේ. අර්ගरेඩයන් පාන් කියලා කරපු वीඩක නිසා ලගසාමන්නාසේ රාජපක්ෂලට කඩය හෙමනැක්නම් ත්‍රනිතමයි ලක්ෂන්නාසය විඩමෙන් මෙය වන්නේ ලසාමසේද මේ විडෙන් කිය ලැබුණනගතිය ලහරती. තාම් රුක්ෂාණන් වහන්සේ අනාගතය ීජීත්තක් බලාපොත්්‍රන්දමික කරන්නිග ලහලගෙන. එහෙම අහන අයට පි බුරදේවන් වහන්ස දෙන පිළිතුරම කත්තේ. තෙරුවා අසාන පින්වත් අප අයිස්මතුන් වහන්ස අපි අරකදේති යන්න එපාගේර අපේ තවුණ දරුවන්ට කිව්වේ තවුණු දරුවාන්ගේ ජීවිත වලට ඒවාගේ ඒ තවුනදරුවන් ගැන අනාගත බලාපොරොත්තු මහාගන් අක්තියාගඉන්න මවුපියන්ගේ අහිංසක බලාපොරොත්තුවලට ඒවාගේ ඒ තවුනදරුවන්ගේ අනාගතයට කරන්න පුළුවන් උපරිම යහපත මෛත්‍රීයෙන් කවුුණගෙන් දැකලා. විසේසීම මේ රට ඒවගේ බෞද්ධ අහිංසක දරුවගේ අන්‍යාගමික සහ අ්‍ය ජාතික අහිංසක තවන තවුණයන්ගේ ජීවිත තමතමන්ට ඕන ඕන විදිහට දේශපාන අරමුණු උදෙසා යොදවාගෙන යටි අරමුණු රාසියක් තියාගෙන යම්යම් ආර්ථමාර්්‍රකාමී දේශපාලයක් නො කරන්නහත්න මහා විනාශකාරිය කුමන්තරණයත් කාදින තුමා සහ ඒ යටින් සැඟුණෝ බලවත් කුමන්තරනකරුවන්ගේ ඒ කෝටෝප ක්‍රමේයනුත් ඔගේ ගොදුරක් නොවී අහිංසක දරුවන් බේරගන්න අප අදහස් ප්‍රකාශ කළේ ඉතින්ද අපි පින්මත් ඇයිස්මතුන් වහස කවුරු හරි කියනවා න හතර සාමන් වහන්සේ රාජපක්ෂලා වෙනුවන් කතා කලා කියලා ඒ අන්තර්ජා අපි මීට කලින් ක ලති දේශන අබල්ල නැහැ අප මීටකාලින් රජපක්ෂ පවුලී අය ඉන්දියාව තිරුපතියහිමි අනකොට හැමෝටම කලින් මිත්‍යා දුෘස්තිික පිරිසක් කියලා අපි ඒ ගැන කතා කළක්. ඇ වර්තමානයේදී රාජ්‍යපාලකයෝ මිත්‍යා දුෘස්තිිකය මතක ඇති. ඒ විතරත් මේ ඒ ඇගේ යම්යම් වැරදි කරපු වැරදි සම්බන්ධව කරපු විවේචන වගේම ලිපි තාමත් අන්තර්ජාලය ඒ විදිහටම තියෙන. එදා අපි ඔවුන්ගේ වැරදි දැක්කදේ වැරදි වැරැටම තමයි. අදත් අපිඔෝන්ගේ වැදි දකිනවනක් ඒ වැැද්ද වැරැත්තම තමයි හැබැයි වැැද්ද කියලා නිවැරදදිී වැදදින වෙන්න බැහැනි. අපි පිංහත් ඇස්මතුන් වහන්ස වර්තමා ජනාධිපති රනිලිකන් සිංහ මහත්මාවෙනවෙන් අපි දිරිපර්ත්වනව කියල කවරුහරි කියනවනම් ඔවු අපි මේ කතා කරන්න අරමුණු කතාකරන හීතුව බලන්නැතුව න දේශපාලනය කරන්නේ. බිස්සූන් වහන්සේ නමකට දේශපාලන මතයක් අදහසක් දේශපාලන පක්ෂයක් තියෙන්න බැහැ. බිස්සූන් වහන්සේට සේලුම මානව සංහතිය මිනිස්සු වගේම සරුම සත්තුව සම්බන්ධව කවුුණාව මෛත්‍යය දයාව තියෙන් ඕන අපි කාගෙවත් ලේසුල් වනවා ලේසලි වෙනවා බලන්න කැමතිය ඇනෙමේ. අපි සම්බුදු දහම අකාලයේම ඉන්දියාවෙන් අතුරදහන් වුණ වගේ ලංකාවෙනොත් අතූදහන් කරන්න හදන කුමන්තණ කියාත්මක වන ඇස් දෙකින් දකින්න කැම තියනෙමේ. ඒවගේ ම අපි අහිංසක දෙමවපියෝ මවකුස දරුවවා ආපු දවසිනා දහසකුත් බලාපෝතුතියාගෙන මෙලෝ බිහි කරලා හදල ලොකුමහත් කරලා තරුණවිියටලගෙන විශ්වවිද්‍යාලවයට ඇවට පස්සේ දේශපාලක්නයන්ගේ ගොදුරු වෙලා විනාස්වෙලා යනවාකාය බලන්න කැමති සාමින්න හසරනිෙම. කවරු හරි කියේනවන්න අපි වී යිට්වල ටහෙම කැමැත්තෙන් මේ විදිහයට කරන්න කියලා. අපිට ඉන්නේ නාමුරූපිස්කන්ධය ධාතුවා යත්නාදී ගැන දන්නාදායක පිරිසා. අපිට න මිත්‍යා දුෘෂ්ටික පිරිසක්. අපිට නෑ නිදාගමික අන්‍යාගමික අඩමතර මේ පන්සිල්වාත් රකිෙන් ඇති බෞද්ධ ලේබලියට ඉන්න පිරිස් නෙමේ අපිට වැඩිවාස්සයෙන් ඉන්නේ. අපි භික්‍ෂු බිස්සුනේ උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස. මිනිපුර අමාසාද තපවානය වටායින්නේ අභිධරමය බහුරොත්තරයක් දන්නආය. ඒ දන්නකට්ටය කරමකරන් පල විශවාස කරගෙන තමයි යමක් පූජකරන්න. අපි කිසිදු දේශපාලයක්නයගෙන් කි කවදාවත් අරගත්තායි නෙමේ. මේ අවුදු තිහකටම පැවිජීවිතය අවුදු තිහකාසන්න කාලයක් තුල අපි පෙන්වත් අයිස්මතුන් වහන්ස. කිසිදු දේශපාලයක්නයගෙන් කිසිවක් අපි අරගෙන නැහැ. පූජකරන්න හදවත් එපා කියලාතියෙන්නේ. හැබේ ඕනෑම දේශපාලයක් නියයට මිනිපුර අමාසාජ තපුවනී විවෘතයි. මොක දී අඇත් මනුස්සුහින්දා. මොකද මේ සමාජි ඉන්න අතිබහුතරයක් මොකක්කෝ දේශපාලන පක්සයක් මතයක් අදහසක් දරණයි. අපි, ඒ විදධ තනතුරු දරණ මන්ත්‍රීවරවාදී පිරිසකි නම් පහළමද ඒස්පාන මත දරණයදක්වා පිරිසට එන්න එපා කියලා කිව්වත් ආරන්න සේනාසනයට හරි පන්සලකටහරි. කාටද එන්න ඉතා දෙන්න. කාවද ගන්න පුළුවන්ගන්න. බුදුරජාණන් වහන්සේ එහෙම හෙලා දැක්කේ එහෙමකොන් කලේ එහෙම ඉවත් කලේ නැහැ. ඒ අයගේ නුවන මුහකුරා එනකං භාගවතුන් වහන්සේ වෙලාව එනකං ඉවසීමෙන් බලාගෙන හිටියා හේතුු සම්පත් මුහකුරා යනකං. ඉතින් ඕනෑම නොමගේ කෙනෙ සුමඟට ගන්න පුළුවන් ස්ථානයේ තුනරුවක්. තුනරුවන් අභියස්ත එන්න ඔවුන්ට ඕන මොහොතක අපිඩකඩ තියල තියන්න ඕන. ඉතිං කෞුහරි කෙනෙක් වියෙක් බලාපොරොත්වයෙන මේ කතා කරන්න කල ඇහවුත්. අපිටවස්ස හැමදේම අභිතරි මේ දන්න අපේ දායක්කාරකාදී පින්වුතු නෝඩුවම ලැබිණ සලස්සලතියෙන පූජ කරලා තියෙන එය අපි ගැ හොවෙල බාන්නවා. ඔයි වයේට් කතවත් මේ කුමන්තනවලම කොටසක්නෙ. බලන්නක විය් පූජ කරලාතිෙන වාමි හසල කුද කියලා. එතකොට කතාකරන කතා කරන හාමුදුවන් වඒත් කතාව තමහැ කියන්න. ඒ කියන්න ඒ හාමුදුුවන්ගේ කටවල් වහන්න මේ කුමන්තන කළුවන්ගේම තියන බරපතල උපක්්‍රමයයක් ඉති මෝකත ේරුන් ගන්න බැරුවම ඔක්කෝො විය වියඒත් කියනවා. අපිට ව් ඔන්නම් අපි පැවිදිවෙලා මෙහම කටයුතු කරනවාද. අපිට අවස්ස කරලා තියෙන්නේ සසටින් එකොඩවීම ඒ ගම මගේදී. සත්‍යවාදී වචනාපික කියන්න ඕන ඔය වියට් වියට් කතාවත් ගුමන්තන කතාවක් වගේම බිස්සූන් වහන්සේලා සම්පූණීම ස්වාදීනයි, තොනුරවා මුළකර ගත්ත ගමනක් විතරඇ තියෙන්නේ අර්ථයෙන් ධර්මින් අනුශාස්නා කරනවා අපේ අයිස්මතුන් වහන්සේ සත්‍ය කතා කරනකොට පක්ෂ ලේබලයක් ඇලෙුවට. සත්‍යය කතාාක නි කිසිම නුවනැත් තෙක් නතර කරන්න හොදනෑ. මේ අරගලයේ සැබැවිම්ම. තද බල. ඉතාම භයානක මනුස්සගාතන ගොඩක් කරන්න සැලිසුන් කරපු අති භයංකර, ඉතාම කූටෝපාක්‍රම රාසියක් තියෙන මහා දැවැන්ත බරපත්ල කුමන්ත්‍රණයක් බව නූන ැති හැමෝම තේරුන්ගන්න ඕන අරගලිය හොන්ඳට අධ්‍යනය කරලා ඒ පසු පැසතිබෙන කතාාව හොඳර තේරුම් අරගෙන මේ කුමන්ත්‍රණයේ ගොදුරු වෙලා තමන්ගේ අහිංසක දරුවෝ විනාස වෙන දෙන්න ඇතුව ඒඇගේ අනාගතයේ යහපත් කරගන්න වග බලාගන්න ඕනේ. අරගලය කුමන්ත්‍රණය අරගලයට යන්න එපා කියලා ින්නත් ගුරුදේවයන් වහන්සේ කියද්දී ගොඩක් අය කියනවා අපිට කන්න නෑ අපිට ගෑස්නෑ අපිට තෙල් නෑ අපිට ජීවත්වෙන් විදිහක් නෑ ඒක නිසා අරගලයට යනවා කියලා අදහස් ප්‍රකාශ එතකොට පින්නත් ගුරදේවන් වහසේ ඒ අය හිතන විදිහට අරගලට ගියාම අයට කන්නබොන්න ලැබේ ද. තෙල් ගෑස්ටික ඔ ටි ැබේ . ි ඇැස්මතුන් වහන්සේ අරගලයට කලින්ම ඒ පක්ෂ දේශපාලයක් නවසා විධකට්ටිය පාර්ලිමේන්ට්‍රීත් අනෙත් තැන්වලත් ඩොල දෙවන්නපා ඩොල දෙවන්න නිපා කියල කිව්වනේද. ඒවගේම ඒකට්ටිය උන්ඩියර්කමයට සමාජය උසිගැන්වනේද. දැන් ඒ ඩොලර් නතිකමත් ඒ උන්ඩියල්කමයට සමාජය යොමුවීමත් එක්ක දැන් අපූරුවට නැව් වෙනවද තෙල්? ගෑස්නැව් ඉතින් සම්පූර්ණයම ආර්ථිකය ඒ අය විසි හිර කරලා දැම්මානේ. මේක කුමාන්තරණයක් කියන්න ඒවහින්ද තමයි. එතකොට අරගල කලා කියලා තෙල් ලැබෙනවාද. ඒකට අරගලයම්ම උන්ඩියර් කමයාත් අරගලයෙන්ම ඩොලරොත් නවත්තුවනේ. ඉතින් ඒකට්ටි විසින් ඒ කෙරෙව්වේ. ඇත්තටම අරගලකරුව වටකරන්න ඕනේ ඩොලරවන්නේ පාකිවට් ිය එක නිවවැස්ටික. අරගලකරුව බට කරන්න ඕන අ තෙල් ගෑසාදිය ගන්න ඒ අවසථාව වෙනුවෙන් මේ රට එන්න තියෙන දොලර්කම මේ නත්තල උන්ඩියල්ලාද ව්‍යපාරකණයක නිවස්ටික. වියයුත්තයක. මකද මේ රටේ ඒ අරගලරුවන් මෞපියෝයින්න ගෑස්පෝලිින්වල ෙල්පෝලිං වල පාරවල්ල යන්න බලන දැන් අපි ධර්මද ේස්නාවකට පිට වරණ ගොට අහිසක මනුස්සවූ මහා වැස්සේ දුක්විනවි මොන අසීමමාන්තික දුක්වෙන්නවාද. ඉතින් ඒයට පුංචිම සානයක්වත් දෙන්න, ඇයි මේ අරගලකරුව කියන්න ඇත ඩොලර් ඒවන්න ඩොල ඒවන්න කියලා. ඇයි පුංචිම සාහනයක් මේ අහිංසක මිනිසු ගැන හිතන්න නැත්තිේ ඇය. තැලෙන විදිහ පොඩිවන විදිිය ඒඇයි විදින අනේක දුක්කාදර ගැන හිතලා ඇයි ඒකටිට මේ දේවල් මේ මේ තියන දුක්කාරදරවලින් මිදෙන්න්න අර අවස්්‍ය කරන දේවල් ැබෙන විදිහට පලෙසරේ හතන්න ඇත්තේ. ලෝකටම කිව්වනම් අපේ රට බේරගන්න මේවෙල්ලා වෙහමෝගේම සහයෝගේ දෙන්න කියලා. සංචාරය කර්මාන්තය සම්පූණීම බිඳවැට්ටි විකවුද. මේ විලා අරගලකරුවන්ගේ කිය යාමාරගයක කොහොමදියක බිඳ වැටුණු විදිහ. කඩා වැටනු විදිිය. එනිසා පිංවතෆේ අයිස්මතුන් වහන්ස අරගල කිරීමෙන් සම්පූණීම රට අරාචික වෙනවා. හැමදේම කඩා වැත්නවා. හැමදීම බිඳවැටනවා. අරගල කිරීමෙන් ලැබුණු දෙයක්න අර්ගල කලා කියලා අරතියෙන රටේ පස්න විස දෙන්න හැ, තවර් පස්න උග්‍රවෙනවා. කරන්න ඕන හොඳම අරගලේ තමයි ආනේන ක්‍රම වේදේ. නවත්තලා අපනෑන ක්‍රමවේදේකට රට සකස් කරල ගන්නේක. ඒකට තියන බාධ මඟහරවල ආනයන ක්‍රමවේද වෙනුවට අපනයන ක්‍රමවේදයකට රට උනොන්දු කරවන්න ඔය තවනපජාව පාරට බැහැලා අවස්්‍ය විදියට සැලසුන් ඉදිරි පත් කරලා මේ රාජ්‍යාන්ස වලේ මේව වෙ ඕන මේ රාජාන්ස වලින් මේ වෙෙන්න්නඕන කුසිකරම විද්‍යාඥෝ නිකං අධ්‍යක ැඳගෙන ඉන්න පාරට පිළිකාදී දේවල් හැදන ක්‍රංවේද නැතුව මේ විදිහ ෝකඩි සකස් කලදන්න මෙහම ක්‍රංවේද තියෙනවා. නව නිස්පාත්නක නෑ මෙහෙම කරන්න ඒවාගේ කුරුන්දු තියාදී අපනේන බෝගය පොල්ලාදී දේවාල් අපනේන භෝක නෑ, මෙහෙම කරන්න මේ මේ නිස්පාත්න කරන්න කියලා හඳුන්වල දීල ඒ අයි දිරිමත් කල කටයුතු කරන්න ඕන්නේ. සැබෑ අරගරේ වෙන්න ඕනේ සියලුම මනුස්්‍ය වර්ගයා දියුණු කරගන්න පුුවන් ක්‍රමවේදයක් හරි ගස්රධනයක. සිංහල්ද මුස්ලින්න දෙමලත් නෙමේ හැමුවෝම දියුණ වෙන්න පුළුවන්. ක්‍රමවේදයක් මේ තවන පිරිස හඳුන්වොල දීලා මෙහෙම වෙන්න ඕනෙ කෙල බල කරල අධාර බලධාරීන් අරේ. අල්ලස් දසනවලින් පිවුණවා අයට විරුද්ධවා තවසකයා මාර්ගරගෙන රට දියුණකයන්තෑන්ට යොමවෙන්න ඕන සැබෑ අරගලයවෙන්න ඕන ඒක පින්වත් ගුරුධවයන් වහන්සේ කියන මේ රට මේ තත්වයට වැටුුණේ කුමන්ත්‍රණයක් නිසා කියලා. තකොට මේ අරගල කරන කට්ටිය කියන්නේ මේ රටට මේ තත්ව් දාවනේ පාලකයන්ගේ වැරදි නිසා කියලා. ඇත්තටම් මේක උනේ කුමන්ත්‍රණය නිසාද නත්නම් පාලක ජරදදි නිසා පි ගුරදයන්න. ඉවන්ත අපි ඇස්මතුන් වහන්ස රටට මදේවනේ කුමන්ත්‍රණය නිසාද පාලකයන්ගේ වැදිනිසාදකල ඇහුවත් පිළිතුර වෙන්නේ එ කුමන්ත්‍රණය වගේම පාලකයන්ග වැරදිකී නොව දෙක්කම හින්ද කියලා. ඒක වෙන්න මෙහමයි. මේ කුමන්ත්‍රණය අදයියේක ඇතුුණු එකක් නෙමේ. ලංකාව ආක්‍රමණයකරගෙන අවුදු පන්සීයක වගේ කාලයක් රට පාලනය කර උදවීට මු රටම යටත් කරගෙන බලාපොරොත්තු උනු විදිහයට කටයුතු කරගන්න හම්බ න්න හැ. අන්තිම නිදහස දුන්නත් ඒය නිදහස දුන්න තමන්ගේ පිරිසට තමන්ගේ පිරිසට බල එන විදිහට ඒ අය ඉන්ට පාස මේ රටවල් යටත් කරගෙන බොහෝදීවල් එයාලාගේ ව්‍යාපාරස අයාලග පිරිස රැක බලාගෙන බොහෝදීවාල් සිදු කරගෙන ාව. ආණ්ඩ පෙරිලිවලට ඒයඇකිලිීම සම්බන්ධයි සේසේම මේ පසුපා සින්නව ලොකු දැවන්ත කුමාන්ත්‍රනකාරී පිරිසා. මෙකමි ආවටගියාට දවසින් දෙකින් මේ කරපු දෙයක් නෙමේ. මේක පරම්පරා කීපයක් දෙස කරගෙනාවදීවා. මේරටේ සිංහල බෞ්ධ පදනමාත්ත එක්ක තිීයෙන ක්‍රමවේදී නැති කල දා ියෑ ටුවමයි. ඒ ඒ සෑහන කාලයක් ති එස්සේ හොට සැලසුම් කල කරප ක්‍රමයා. දැන් අපේ බණ්ඩානයක මහත්මයගේ සිද්ධිය හිතන්න එතින්දී අවසානයට ඒක ග තල්දවිය සෝමාදාාම කියන ජීවධද එක්ටත්ඒවගේ කැල්ලි විහාරස්ථානය ඒ කාලෙහිතී හාරාජිපති හාමුදුරුවන්ටත්. නමුත් ඒ පස පස්සේ ඒ කාලසීමහෝල බලනකොට ලංකාව වැඩිම හර්තාල්. වැඩිම උද්ගෝසන තිම්බ කාලයක් තම ඒ කාලේ. ඒ යනි මේ ලංකාව තුළ බෞද්ධ පදනම සත්්‍යමත්ත නැගී සිටි නිද දෙන්නේ නැහැ. එහෙම වුනොත් සියලුම ආගංවලට සියලුම ජාතීන්ට හඳුම සුවසේ සතුටින් ඉන්න පුුවන්කම හම්භුවෙනවානේ බෞද්ධමුල් ලෝකෙට මෛත්‍රකරණයනෙ ගගලට යන් ැහැන බෞද්ධම ලෝකට මෛත්‍රීකරනහින්ද ඒඒ සජකරන තැන සියලුම දෙනට බොහම සතුටයි සැසිල්ලාම්බේෙනවා හරිිය දුටිකමනු මහාරජුරුව එලාරත්තුමාගේ ගාතනයන් පස්සේ සියලුම දෙමළ පජාවට සුවසේ කටයුතු කරගන්න අවස්ථාව සලසල දුන්න වගේ. දැන් මේක තනිකරම කුමන්ත්‍රණයක් වගේම කුමන්ත්‍රණයේ ඇතුලේ දේශපාලයක් නයන්ගේ වැරදි සම්පූර්ණීම වතානයොම කරන්න නහහිම තියෙනවා. අපේ පින්ම තැස්මතුන් වහන්සේ දේශපාලනය හරිම පහතවිදියට ලංකාවික යාආත්මක වෙන්නේ හැම පොලිසියකටම ස්ථානධිපති පත්ගනකොට ඒ පලාත මන්තී තම ඒ පිළිබන්තියනු තියෙන ගන්නේ. ඒ මන්තීට කවුරු හරි කෙනෙ කාමුදුුවනමක් කරදරයක් වනොත් ඒ හාමුදුරුවන්ට විරුද්ධව ඒ මන්තති අපූරුවට පොලිස් නිල්ධාරීංග යවල ඒ පන්සල්ලයට ළමහා පරිවාරාසයකේ නිලධරනොත්යවල ඒ හාමුදරුවන්ට අපචාරචෝත්නාවක් හරි එල්ල කරනු. එහෙම නැත්නං විදුහල්පතිකෙනෙක් දර්වයෙක් ගන්න බෑ මේ ස්කෝල මෙච්චනය තියෙන ආසන කියලා ඒ දේශපාලක්ඥට කිවෝත්. ඒ විදුහයපත්ත මේ කාන්තාවන් යවල ස්ථ මිදෝසං චෝත්නා හරි දානවා. මනැත්න ව ොක්හරදයක් ගංජ හරි කුඩු හරි මොනහරි දෙයක් දානවා. අට දේශපාලයක් නෝ පොලිසිය. ඒවගේම දේශපාලයක්නයන් විසින් එකක ස්ථානවල පත්කරලා තියෙන තමන්ගේ පිරිස. හුගත් දේශපාලයක් නයගින් තමයි රජයේ මේ රැකයාහමහම්බවෙලා තියෙන්නේ. ඒකටටේ තමන්ගේ පක්සේ හැමේලාම නියෝචනය කරන්නේ තමන්ගේ දේශපාලයක් ය හමලායිම නියෝචනය කරන්නේ එතන උගත්කමට තන්දී නැහැ හගක්ම තියන උගත් කමට වඩා අ අල්ලස පගාවසා ඒවගේ හුගක් තේවල්. තමු ගහක් දේවරතියන අතුරු පැතිකඩක්. සමහරේව මේ වගේ ප්‍රසිද්ධමාද දෙෙ කිව හැකිද ඒවල් වගේම කිව නොහැකි දේවලොත් තියෙනවා. විසේසයම ස්තීන් ගුවක් කෙලාවට අල්ලස් විදියට ලබාගෙන විවිධ හැකයාදීධනකමවේදයක් ඒවගේ මොනවහරි තෙන්ඩරයක්ම අනුමත කර ගන්න ඕනොනහම් ඒකට අනිවාර්ය ලක්සගානාකෝන. මොනුහරි දෙයක් සම්බන්ධව යම්කිසි රජයේ මැදිහත්තී මක් කර ගන්න ඕනොත් ඒ මන්තීතද සහ ඒකෙනාට ලක්‍ස කෝටිගානක් දෙන්ඩ ඕනේ මොනුහැදයක් අනුමති වෙනමනං අපි කියමුකු පිරිුවනක් අනුමත කරගන්න ඕන කියලා. එතකොට ඒ පිළුවන අනුමත කරනකොට ඒකට අදා නිර්ධාදීන්ට ලක්ස කී පකාාව දෙන්න ඕොන්ද. ලබල අනක පරිවංගලන පරිනාාපති හාමුදුරුන්ගගේ පිරිුවවන් ධ්‍යාසක හිමවරුන්ගේ නං අයට කොච්ච රක්ගෙන් ොද කෙලාමේ පගාව. එතුර පිරිවන් කතාව එහෙම නං ඉස්කෝල කතාව කොහොමද. ඒවගේම අනිකෝ සේෂත කොහොමද මෙතන පාලකයින්ගේ වැරැද්ද අතිසයිීමම පරපත්ල විදිහයට තියනවා? කුමන්ත්‍රණයක් අතිසීම පරපත්ලයි. ඒ දෙකම මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒක් නිසා බොහෝම දූරදරසීව ඉවසීමෙන් තවුණපජාව තමන්ගේ ජීවිත හානි වෙනදන්න නඇතුව මෙ හොඳම ක්‍රම වේදේ තෝර ගන්නවන් හොඳමක්‍රවේදය තමයි ප්‍රජාතන්ත වාදීව චන්ද්‍රමයකින් තමන්ට රටට ගැලපෙන පිරිසක් සමාජගත කරගන්න එක. ඒ වෙනුවෙන් සුදසුනායකයෝ මේ සමාජයේ විසින් තවුණනෑ විසින් තෝර ගන්වනේ අපිට ගරන්න පුළුවන් දෙයක් නෙේ. අපි ඇසමතුන් වහන්සේ අපි දෙශපාලනය කරන්නේ අධේශපාන පක්ෂයක් දරන්න ඇධෙශසපාන මතයක් අපිට නෑ. එවුනාට අපි ධර්මානුකූලෝ ධර්මවිනියානුකූලව සූත්‍ර විනියාදයේ තියෙන ආකාරයට භාගිවතුන් වහන්සේ උපදේශ දීල තියෙන විදිහට. එදා හිටියය රජවරුන්ට කියලා දීලා තියෙන විදිහට කළ යුත්තේ මේකයි කියලා අපි පෙන්නල දෙන්න ඕේ. අපි මේකදන්න ඒක. අපි දේශපාලනයක් හෝ මතයක් දරන්නෑ පක්ෂයක් ආදිය දරන්න නමුත් මේ අහිංසක තවන ජීවිත බිල්ලට දෙමින්. පිටිපස්ස ඉන්න දේශපාලන නායකයෝ, මේ අයගේ ජීවිත පාවිච්චි කරලා මේ අයගේ කර මතින් ඒ අයි බලේට එ ඕනවට කටයුතු කරනවා. මේ පසු පස්සේ කාධිනලතුමා කියන්නේ මහත් දැවන්ත බරපතල කුමන්තනකායෙක්. එතුමා ඉතාම දැවැන්ත පරපත්ල කුමන්ත්‍රණකාරය සී ලංකාවේ ඉන්න බෞද්ධයින්ගේ රුදිරේ හොල්ලල ඒ කාදිනඇතුමාට අවස්්‍ය තමන්ගේ අරමුුණට යන්න. අද අපි මේ රටට කියනවා ධර්ම දීපය කියලා. පේනවානේ ධර්ම දවිපය වෙන දේවල් කිසිීම නීතියක් නැති සමාජයක් අද අපේ රටේ බිහිවෙලා තියනවා. ජනවාරි මාසේ කොළොස්වෙනිදා. සියලුසාන්තුවරයන්ගේ දේවස්ථානය බොරැල්ලේ බෝම්බයක්. ර හරි ವල්್ಲ ಿಬ್බ. ඒ ವලාවෙදී ಪಲ್ಲිය ංಕ್ರಿಸ್ ಯಾವයි තවත් දෙන්නෙ ತುಂදෙනෙಕುವයි ಅල්್ಲ ಗෙන ಗියා. මාසකට වැඩිය හිර කර್ಲ ತಯಾගත්್ತ. ඒ ಬෝಬ ගෙනාවේ ඒ මිනිස්ಸು නෙමෙයි ඒක ගෙනාවේ. ආරක්ෂකසವල ඇයයි. ගනැල්್ಲ අද වෙනතුරු ඒ ගැන කිසිීම ಪರීක්ෂಣයක්ವත් ಕಿಸ යක් ಸಿද್දವನ නෑ. බෝම්බ හොයා ත්තු මිනිසුන් මාසයක් විතර ඇතුළට දාලා තියලා කිසිම සාධකයක් නෑ කියලා නිදහස් කරුවා. ඒ මිනිසුන්ට ගැහැව්වා. ඒ මිනිසුන්ට කියලා බලයෙන් අසංගත්තා. ඒවා ගැන කිසිම යුක්තියක් ඉෂ්ට වනේ නෑ. ඒ බෝම්බේ තිබ්බේ. එදා හිටපු රජේ බලවත් අය. ඒගොල්ලු ගැන කිසිම පරීක්ෂණයක් නෑ. එතුමාට තීවාන පා් වහන්සේ වීමේ හීනයක්. ඒ වෙනුවෙන් එතුමා ගමන්කද මිගින්. එතුමා කාදිනැල් වෙනකොටම ලංකාවට සන්තුරයෙකුත් ලැබුණනේද. එතකොට ඉන්දියාවට කාදින සන්තොල් ලැබෙන්ෙන ඕන. මේ රට මැනිකාකරයක්, මේ රට පුත්තුම සම්පතා. මේ රට දියුණු කරන්න සුදුස්සෙක් අතට ගියොත් අ ඒ කාන්තේම ලෝක තියන බලගතුම රටක් කෙනවා. මේ වගේ රටක විදාායක ජනතිපතික්‍රමේ ටතියෙන් ඕනේක වෙනස් කරන්න හොඳදනෑ. මේ වගේ රටක මේ තියෙන වි්‍යවස්ථාව හොටයි ඒකි වරදක්න ඒ වෙනස් කරන්න ඕනෑ. ඔය තියෙන් ටික ඔය විදිට තියෙද්ද අර කුමාන්තනවලට දර්ශපාන පක්ෂවල මතවලට හිරවෙෙන් නැති සැබෑනායකේ ජනතා විසින් පත්කර ගැනීමයි කරන්න ඕන. ඔය තියන අ්‍යවස්ථාදායක ස්වභාවය සහ විදායක්කමේ අතිසෙීම වැදගත්. ඉතින් අර කුමන්තනවලටයි මේ ඒ හැමදිට මුණ දෙන්න පුළුවන්කම් විදිහට මෙතන. කුමන්තනයේ වගේම දේශපාලන පක්සත් දේශපාලන බලවේගත් අති සැයිීම වක් කියයන්න ඕන මේ සේදු අඩ බුදවලට ඒ අගේ වැෑදි තීන්දු තීරණත් ඒ අය කුමන්තනවල ගොදුරවීමත් මේ විනාසයන්ට ප්‍රදාන්තම හේතුවාක. මේවෙලාවෙේ රට ගොඩගන්න පුළොන් අරගලකරුවන්ටද කියන ප්‍රශ්නටත් පින්න ගුදේනහස පික්‍ර. පංවත් අප අප ඇයිස්මතුන් වහන්ස මේ වෙලාව අරගලය කියන්නේ තනිරම කුමන්ත්‍රණයක්. අපි අරගල භූමියයට ගඩම කළා අරගලයත් එක්ක මුලින්ම අපි හිටියා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාට බැනගෙන දමය ඉතාම අභූත චෝත්නාවෙන් පහත්විදියට බැනගෙන්න්නේ මේක පටන්ගත්තක් එතකොටම බොහෝ දෙනා අපේ සජීවී ධර්මසාකච්ඡාව ද මේක ඇහ්වානේ අආහප ඉන්දා අපි අහන පස්නයට උත්තර දෙෙන බැඳීන්නකොට අපි ගැ හෙව්වනේ. යෙකොට අපිත් අරගල භූමියිට වැඩම කරලා කවුුණු පරිසා කලාානේ ඉතින්ද අන්‍යාගමික නය කරන්න හිටිය පිරිිසත් ඒ වගේම නිරාගමිකනය කරන්න හිටිය පිරිසත් ඒ වගේම ආධාර උපකාර කරන ඩැයිස්පෝරවත් ආගමික නායකත් ඒේදන කාජනතුමාසා ඒ චාස් පාද සහ ජීවන්ත පියතුමාසා ඒ පිරිසත් එම හැමතිය ගැනම් අපි දැක්කානේ එතුකට අපි පින්වා දැයිස්මතුන් වහන්සේ අපි ඒකාලම මේ අරගලී තනිකර කුමන්තරණයක් බව පැදිලිව කිව්වා. අපි ඒක දැක්ක හින්දා. එය වර්තමානයේීත් ඒක කිසිම වෙනසක් නැහැ. බොහෝ දෙනා ඒකට අහු වනා රැවටනාා. බොහෝ දෙනා මේක දැක්කි නෑ කුමන්තරණයක් කියලා. දැන්නම් බොහෝ දෙනා තේරුම් අරගෙන ඉන්නවා. ඉතිං ඒ වගේ කුමන්තණකාලී පිරිසකට මේ වගේ රටක් පාරණය කරන්න දුන්නෝත්. මොකක් වේද. මොකද මේ රටේ තියෙන්නේ මනුස්සයින්ගේ ලිංගිකත්ව ඒවගේ මනුස්සයන්ගේ මත්‍රව්‍යදීදේවල් ඒවගේ සතුට සැනසිල්ල කෙළ ඒයයි හිතන්ඉන්න. කාම සම්පත්ව ටික් විතරක් නිෙමීනක්. වැඩිහිටියන්ගේ අහිංසක බලාපොරොත්තු තිය ඒව ස්තවෙන්න ඕනේ ැදිවීඇයගේ අරුණ බලාපෝතින ඒව ස්තවෙන්න ඕනේ තවුණන තවුණියන්ගේ අදහස් බලා පපෝත්තන ඒව ස්තවෙන්න ඕන. දරුවන්ගේ ලෝකයයක් ඒව වෙන්න ඕනේ. ඒවගේම බුදුරජාණන් වහසේ වැඩිම සර්ක් ධාතවත් නිදංගලා තියන පින්බිම. ඉතින් ධාතු කාණ්ඩුවක් වගේ ඒවගේ පින්බිමක ඒවගේ නිදහස් පරිසරයක් තියන්න ඕන. අනේ තාගංවලට නිදහසේ කටයුතුකාන පුළුවන්කම තියෙන්න්න ඕන. එක පැත්ත් විර මේ . හෝ පැතිකත් තියෙනවා. එනිසා මේ වෙලාවෙ රටබේරගන්න පුළුවන් වෙන්නේ අරගලකරුවන්ටදිකෙ ලැහුවත් නැහැ. මේ වෙලාවෙ රට බේරගන්න පුළුවන්කම ලැබේන්නේ. අරගලකරුවොත් නිසිමාර්ග පෙන්නලා මේ මේ විදිහට කරන්න කරන්න කියලා සමාජය ලෝකයේ දැනුවත් කරලා පාර්ලිමේන්තු්‍රී ඉන්න බලධාරීෙන් ඒකට යොමු කරලා ්‍රජාතන්ත්‍ර වාදී විදිහට කටයුතු කිරීමෙන්. මේ රටට අරගලයකින් නෙමේ උත්තරයේ හම්බවෙන්නේ ප්‍රජාත්‍රන්ත වාදීව තමයි උත්තරේ හම්බවෙන්නේ ප්‍රජාතන්ත වාදී වන්න ය අවස්්‍ය කරන ක්‍රවේද පෙන්වාට පස්සේ හසි විදිහට හරි තෑන්ට ගන්න පුළුවන්වෙ හැමුවම පින කෘරදවන් වහන්ස බොහෝ දෙෙනෙක්ගේ චෝදනාවත් තමයි ඔබවහන්සේ ජනතාවට බණකිව්වට පාලකයන්ට බණ කියන්න. මුලින්ම පාලකයන්ට බන කියල ඉන්න කියලේ එඒය කියනවා. ෘුදයන් වහන්සේට පාලකයන්ට සහ ජනතාවට කියෙන්මදි පිරිසටු කඳද කියන්න තිෙන්නේ. පිවන්ත අපේ ඇස්මතුන් වහන්සේ අපි පාලකයින්ටත් බනගේනවා. ජනතාවටත් බන කියනවා. අපි ලිගුල්ලටම හරිමාර්ගයේ පෙන්නනවා. පාලකයු ඔක්කොම දන්නවා පාලන ක්‍රමවේදයේ තියෙන්න්නේ කොහොමද කියේලා. ෘත්තිීය සමිතිසා හැමයි පැත්තකින්ම එකඒ එක පක්ෂවලට බර කණ්ඩායන් හැම රාජ්‍ය ආයතනයක මින්න්නවා. හැම රාජ්‍ය ආයර්තනයකම පක්ෂ යෝජනයක් වෙනවා. දේශපාලයක්න විසින් රැකයා දුන්නු ක්‍රමවේදයත්යෙනවා. ඒවගේම අල්ලස් ක්‍රමවේදයත්නයක ගන්න විදිහත්තියෙනවා. ඉහලමින්න ඇම ති යන කොටසත් ඊට පල්්‍යහය නිර්ධාධේන්ති යන කොටසත් පහළම කෙනාදක්වා යනකොටසකුත් ක්‍රමවේධ්‍යත්තියනවා. හොරකම දූසන වංචාව හැම තැනමතියෙනවා. ඉතින් පාලකයින් ඒවකරන්න එපාකිල අපි කියනෝ පාලෙකයෝ ඒක අහන්නෑ. ඉරින් පාලකයේ කහන්නෑ වගේම ඒයි රටට ගැලපෙන ක්‍රමවේදය නෙමේ තෝරගත් තෝරගෙන්තියෙන්නේ. මේ රටට මේ ආනයන ක්‍රමවේදී තියන්න හොඳ නෑ. මේ රටට හරියන්නේ විදේශවනිීමේ එන විදිහ අපනයනකම් වේදයක්. මේ රටේ නිස්පාදනකම බිහි කරන්න ඕන. මේ ආනේන කංවේදයේ තුළ පාලකයින්ගේ සාක්කලට යන කොමිස්කමයක් තමයි ඇතිය නකයියේ ආනයන කංවේදයට කැමැති. එතකොට ඒයට ලක්ස කෝටි ප්‍රකෝටි ගන්නින් හොප වෙනවා. මේ අට තියෙනවා මහ විශාල ව්‍යාපාදික චාලයක්. ඒ ව්‍යාපාදිික ජාලය මොනවාහරි දෙයක් කරගත්්චර පාලකීන්ට යම්කිස් කොමිස්මුදරක් දීල තමයි එකරගන්නේ. එතකොත් පාලකීන්ට අපි බණ කියනවා. පාලකන්ගේ සමහරුන් අහනවා සමහරුම් අහන් නෑ ඒවගේම ජනතාවට අපි බණ කියනවා ජනතාවගෙන් සමහරු අහනවා සමහරු අහන් නෑ අහන් නැති පිරිසම් ඇහවේ නැතිවුණත් අහන පිරිස අහන් ඕන මේ මොකක්ද කියන්න කියලා. කිසිම කෙන එක ලේ හෙල්ලීමක් නැතුව කිසිම කෙනේගේ ජීවිතයට හානියක් කරන්න නැතුව මෙ අහිංසක දෙමව්පියෝ මහා බලාපරෝොතු ගොඩත්තියාගෙන මෙලෝවට බිහිකරපු දරුවන්ගේ ජීවිත මතිං ඒ ජීවන හුස්ම මතින් තවකිනට බලියට එන දින්න නැතුව හ ොහොම බදධිමත්ත යන තියෙන ගන්නඕන වෙලාවක්. අ අපි පාලකයින්ටත් ඒවාගේම පාලිතයින්ටත් දෙගොල්ලටම මේ කායනාව කියනවා හැමෝම දුරදස්සව කටයුතු කරන්න ඕන විශේසෙන් මේ වෙලාවේ නම් දැඩි කුමාන්ත්‍රනයක්ත් තියෙන්නේ. අරගවලට අරගලවලට යෑම නිමේ කරන්න ඕනේ සිරු දෙනා එකට එකතුවෙලා රට දියුණු කළගන්න මහන්සි ගනීමයි කරන්නට ඕනේ. අරගලකරන්න එපානම් පට යතාතත්වයට ගන්න මොගක්ද කරන්න ඕන කියලා. න ෘරදවන් වහසේගේ බෝධින හලා තිබුණා ඇත්තරම මකන් දෙවෙන අපිතරන්නඕන. ඕ අපේ පිංවතුන් වහන්සේ කරන්නනම් මේලංකා අදරනීතලයේ තුළ ලක්ස කාාලා ක්‍රංවේද තියෙනවා. රත්නපුලන අපි ඉන්න රත්නපුද මැනිෙක්කරමාන්තේයට මීට වඩා පහසකාන් ක්‍රංවේද සලස්සල දුන්නොත්. ඒයට සහයෝගී ලබාතුන්නොත් මැනිික්කරමාන්තී දියුණල් වෙනවා. තේවලට නිසි සහයෝගේ ලබාතුන්න්නොත් ්‍රබර්වලට නිස සහයෝගේී ලබාතුන්න්නොත්, පොල්ලුවලට නිසි සහයෝගේ ලබාතුන්න්නොත් කුරුන්දුවලට කරාබුනැටිවලට එනසාල් වලට අ කුළුබඩු විවිධ දේවල්වලට මේ නි සහයෝගේී ලබාතුන්න්නොත් ඒ හැමදියකිම ලොකුෝ ආදා ඇමකරට්ට ලැබේවි. ඒ වගේම ඇගලුන් කරමාන්ත සේස්්‍රයට තව නව ඉදිකිරීන්වලට වාහනහදන්න පුළුවන් දක්ෂිය වගේ මේ ලංකාව තවුණනයිට මොනවද කරන්න බැරි. අපේ පින්හ තයිස්මතුන් වහන්සේ බලන බලන ඇත දක්ෂියෝ ඉන්න අති දක්ෂියෝ ඉන්නේ. ඒ අයට අවස්ස කටයුතු කරගෙන යන්න ඕනකන පහසුව දෙන්න ඕන. ඒයට සමහරය වගේදී බදු සහන දෙන්නට ඕනේ නව නිස්පාත්නවලට සහයෝගේ දෙන්න ඕනේ දිරිගන්නන්න ඕනේ දැ මේ ලංකාව මොනොවාරිදයක් කරන්න හදනකොට. ඇමතිට කී අත් පගව දෙන්න ඕන්ද. සාාජ්‍ය නිල්ධාරීන්ට කොච්චරා පගාවෝොන්ද. මොනහරි දෙයක් කරන්න හත්නවන අනි වාරයම අල්ලස් දීමක් කරන්නම සිද්ධ වෙලානේ. ඒ වගේ දේවල්ලයට ඉඩතියන්න ඇතුව අර නව නිස්පාදන කරණයට සහයෝගයේදිලා අතහිත දෙන්න තෝන. ඒ ඒව දිරිමත් කරන්න ටඕන ඒය රටතියන පුදුම සම්පත්. ඉස්්‍රායිලයට හැම රටකින් අරරාභි රටවල්ලලින් පහර දෙනකොට බලන්නක ඉස්්‍රාෑලනැගී සිටපු හැති. ඉස්සාෑල වගේ පුංචිරට. ඉතින් ලංකාවගේ මේ වගේ හැම අතින්ම පෝසනය තියන රටක්, හැම අතින්ම සම්පත්තියන රටක් මොනවත කරන්න නෙබැරි. ඒකට හොඳම ක්‍රවේදයේ තමයි සුදුස්සාට සුසු තැන්දීලා හැමදිනාම බොහොම ඉවසීමෙන් දූරදර්ශීව මුළු රටම දියුණු කරන්න කටයුතු කරනය එක තවුණ ප්‍රජාවතේ ලොකුවාකීමත්තිනවා. එතමයි මොනහරි දෙයක් හදනකොට නහරි ලඳ පපොල මක් කරාදදි මනවාද ආදායන් ලබෙනකම හදාද්දි දේශපාලයක් නියෝොත් රාච්ි නිල්තය වු ගාවිල්ලමින් කටයුතු කනවාන. ඒ වගේ වෙලාට මෙච්චර අන්තර්ජාලයේ දියුණුව එකේ ඒයට පුළුවවානනි තාක්ෂණය ගුපකාන පාවිච්චි කරලා ඒ ඉල්ලනදවාල් ලොක්කෝම වීඩියෝ කරලා අන්තර්ජායට මුදාහැරලා ඔය අරගලී උනුසුම ඒ රට විනාසරනේ අල්ලස් දූසන කරන ඒ නිල්ර්ධානි ගෙවල් පැත්තර යට හරවන්න පුළුවන්. කොට එබයි වවානේ කිසිම වෙලාව ගහන්න බනින හිරිහර කරන්න නැත්තුව. ඒයට ඒවා නොකරන තත්ත්වයට අවස්්‍යකාවේ ද අරගෙන නීති්‍යන කූලව පොලිස්සිවලට පැමිල්ලි කළහාම පොලිසිත් අල්ල සරගෙන ඒදීවල්ලට ක කියාත්මක වෙන්නත්නා. ඒ අදාහළ රාජන නිල්ධාරීන් තිහෙම කියයාද ඒ ඒකට ක කිය්‍යාත්මක න්නැත්තැ ැතියමමුතුරු කියාත්මක වෙන්නත්න කිය්‍යාත්මක නොවෙන ඔක්කෝමකට්ටියය අරහයගින් යැපිනයි වෙනවානේ. ඒකට නිසික්‍ර වේදයක් තවුණයට ගන්න පුළුවන්. ඉතින් සමාජයේතඒක නිරාවණය කරල්ලා මහජනමතයක් ගොඩනගල කටයුතු කරන්න ඕන. ඉතින් රටදියුණු කරන්නනම් තියෙන සම්පත් වගේම නැති සම්පතුොත් ඇති කරගෙන කටයුතු කරන්නේ වගබලා ගණ්ඩ ඕනෑ. ජනාධිපතිතුමා ඉල්ලාස් වෙලා නැවත ජනාධිපති ඉවරණයක් තිව්වොත්. නියම නායකෙක් පත් වෙලා රට යථතත්වයට පත්කරයි කියලා මිනිස්ු හිතන් ඉන්නවා. ඒක හිෙම වීද පින්වත් කුරුදී වන්ස. ඒත ඇස්මතුන්හා සේකයම වෙන්නහැ. ඒකට හේතුව තමයි පත්කරනවා කියන පාලකයූ පත්වෙන් ඕන ඔය තියන පක්ෂ වලින්න්නේ. ඔය පක්ස වලින් ඇැවත චන්දයකට යනකොට බහුතරබාදයක් කෙනෙක්ට ලැබෙනවා කියනෙ එක ලේස දෙයක් නෙමේ. ඒකට හේතුව මේ වෙලාවී මීර අටේතියන මිනිීමරුන්ක මේ මංකොල්ලකෑම් ක්‍රමේ හින්දා බයිවෙලා කට්ටිය කතා නොකර හිටියයාට චන්දවිම සීමකදි තමන්ගේ මතේ ඉදිරි පත් කරන්නන්නේ. තන ඒ අවුල් චාලාවක් වෙනවා. කළ ුතු හොඳමදේ තමයි මේ වගේ වෙලාවකදේ තව නැවත චන්දෙකට ගිහිලා ලක්ෂ කෝටිගානක් වේධංකනයක නෙමේ. තියන පාලන ක්‍රමයම ඔයි විදිහයට ඉස්රහට ගිහිල්ල නැවතත් චන්ද එන කාලෙකදේ මහජන මතය සුදුසු විදියට සකස් කරගෙන අවස්්‍ය කටයුතු කරනයක. මොකද මේ වෙලාවේදී හදිසිේ චන්දයයක් තිේලා කවුරුහරිි කෙනෙ පත්කලා කියලා කියමු. හ පත්තුුණු ගම පලිගනීන් වලට යනකොට. නඩුහෙම දාල කටයුතු කරන කොට. මොන තරන් විනාස්සයක් පිහිද. කොහොම සංගරත්නය විදිහයට අපි මේයි විශ්වාස කධනම අය අපිට බැනගනෙ වැඩ පටන්ගත්තේ. විශේසේම අරගල කරනක අය අපිට දොස් කියියමින් පිම්බත්තු කහකඩකාරයියු මතකයන කියපු ටික අපි කොහොමද මෙයාල විශ්වාස කරන්නේ. ඒ අපිට කරපු කියපු දේවල් බලන්නකෝ. අපිට ඒකාලේ අපි ලිපිලියන්නත් කලින් අරගලය සම්බ ලිපියක්කත් ලියන්න කලේ දහම් ලිපින ලියමෙන් හිතියේ. ලියන හැම දහම් දහන් ලිපියකදම අපිට කරපු නින්දහ පාස මර්තකන්නේ. ඒක නිසා අපි මේ ගන හොයන්න පෙළඹුණේ අපි මේ ගන කතා කරන්න පටන්ගත්ත. දැන් අපි ධර්මයේ තියෙන ගැඹුරුම දේවල් කතාක නහා මුදුවරු. අපි මේ වගේ සමාජ දේවල් කතාකරන්න කවදාවත් පෙළඹිලා නැහැ. නමුත් මේ වගේ දේව කතා කළන තැන්ත, අපි යොමනේ අර ස්වාමින්න් අහසර දොස් කියියමින් බනිමින් කටයුතු කර පිහිදන්නේ තින් අපිොද මේ අය ගැන විශවාසේතියන්න. විශවාසති යන්නම් බැහැන. මේය අයි පත්වනාට පස මොන හිටහදයක් බොදුතාමට කරයිද. හාමුදුුවරුන්ට කරයිද. ඒ අයි ඒවා නැවත් අන්න උත්සාහ කල ේ නැහැන. කවුද හාමුදුරුවන්ට බනි්‍යපා කළ කිවවේ. ඔය කියන දේශපාලන පක්ෂ නායකෝ කවරුව කිව්වාද. එපැපාස්වාමන්හසයට එහම නිදාකාණෙ ප අපහසකරන්නපා කළ කවරුත්කිවල්. ඒවට ඒකට යටතිින් අනුබෝඩි ලයාලනයවකාත්ම කළේ. ඒකට්ටි නෙහෙම කරන්න කළ සමාජ මතයා ගොඩ්නන්වල ඒ අරගලයකරුව කියල ඒකටි දිර්ශපානි ඉත්තාම් පාවිච්ච කළ කරෙවි ඒකට්තියන. එනිසා මේ වෙලාවේ පවතින ක්‍රමවේදේ ඔය විදිහටම ඉදිරියට අරගෙනෑම තමයි වඩාත්ම සූසවෙන්නේ සුසු ජනාධිපතිවරයේ පත්කරගන්න ව කියනයක පස්නවලට උත්තරයක් නෙමේ ඒක මහා පස්න ගොඩක පැටලීමක් වගේ අවුරුදු හැත්තෑ හතර කාලිසීමාවක් තුළ සිද්ධ වුණු දේශපාලන වැරදි අවභාවිතාවන් ඒක තවත් අවභාවිතාවක් වෙනවා. සුදුසමදය තමයි මෙහමහොතේ බොහෝම ඉවසීමෙන්, බොහෝම දූරදර්ශීව ඉන්න අයත්්‍ය එක්කම ඉදිදියට කටයුතු කරගෙන ගිහිල්ල ඊට පස්සෙ තමන්ට ඕනනායකයෝ පත්කරල කටයුතු කරනයක. එහෙම නැතිවනොත් බොහෝ සාමිහසල ඝාතනය කරයි. බොහෝ පන්සල් කඩාවිී. බොහෝදේපලි විනාස කළදාවේ. බොහෝජීවිත විනාස කළදාවේ. අහිංසක මේ අපේ අසරන තරුණ දරුවන් නොමගයාවල ඒ අගේ අත්වල ලේගාාවල අර චාර්ස්පාදහෙම කලා වගේ සමහර නනලිය කලාා වගේ, සහර අන්තවාදී දේශපාන පක්සනායුකය කලාා වගේ යන්න ගහන්න කුඩු කරන්න විනාශකානය කළ අනුබල් දුන්න වගේ විරුද්ධ මතයක් දරණ කට්ටේ වගේ, හැටජාති ආගම ගැන හිටල කටයුතු කරන කට්ියගෙත් ලේ ොල්ලාේ. එනිසා හොමදේ තමයි ටික කාලයක් මේ විදිහට කටයුතු කරගෙන නැගෙහිල්ල ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු සම්පූර්ණ කරගන්න එක්ක. පින්වොත් ගුරුදවන් වහන්ස අපි භික්‍ෂූන් වහන්සේලාවාශයෙන් මේ දේවල් කතා කරන්න සුදුසුනෑ. මේදේවල් දෙතිස්කතා කියලා මිනිස්සු කියනවා. මේවාපි කතරන ොද නැද දෙ ප න්නත් ගරදයන් වහස. න්තප යිස්මතුන් වහන්සේ ඉදිරියේදී අහිංසක දෙමවපියන්ගේ බයාාපරතු සුනුවිසුණු කරලා ඒගේ අහිංසක දරුවන්ගේ රුදිදය හොල්ලමින් ඔවම මානයට පත්කරමින් දේශපාන බරයගන්න යම් කුමන්ත්‍රණකාරෙන් කටයුතු කරනව කියලා අපිට පෙනි පෙනි. අපි කතා කරක මනුස්්‍යඝාතනයක් වැැවීම නෙීද. ඒවගේ බුදුසසුන මේ මීහිපිටීං අතුගාදාල කතෝලික දාහම රජකරවල මේ සම්බුද්ධ ශාසනයේ බොහෝකාලයා පවතින සක්‍රධවරාජයාට පවරපු මේ මාතෘගූමිය බුදුධම අතුගාලදාන්න කටයුතු කරනක වලක්වන්න අපි කතා නොකරින් හොන්ද. අපි නේද කතා කරන්න මෙන කෞුද කතා කරන්නේ. දැන් ස්වාමින්න් වහන්සේලාට පහුගේ දිනවල කොච්චර බැ අද. අපි දන්නවුන් අපිට බනිනවා කියලා. ස්වාමින්න් වහන්සේලාගේ වෙහිර විහාරස්ථාන කටාන්න කීතනයෙ උත්සා කලාාද. අපි දන්නවන අපිටත් ඔයි දේශර හට කරයි කියලා නොදන්න අනමේ. අපි මේ කනන්න පින්කමා. මොකල මෙතැන් දෙතිස් කථාවක්ද තියෙන සූත පිටකේ සූත දේශනාවල මේ වගේ දේශනා භාගිවතුන් වහස ඒකාලෙට ගලපෙනි විදිිය දේශනා කළ නැත්ත. භාගිවතුන් වහන්සේ වනේට අපි අනුගමේ කරන්න බුද් පුෘතතිය විදිහයට. අපි පින්වතුන් වහන්ස බිස්සූන් වහන්සේල්ලා කෙන බයගුල්ලෝ නෙමේ අපි ඔක්කෝම් පෙරහර බලාග ඉන්නයි. පෙරහර නටනකටියය අවස කරන ්‍රතිපාත්න දෙමින් බලන කට්ටියය. පෙරහර බලනට්ටය පෙරහර නතනකට්ටියයට නැතුන් සිරිපියන්ට හෙම මුදල් දෙන්නේ. ඒ නඩත්තු කරන්න පෙරහර බලනකට්තිය. එතකොට අපි ඇවිල්ල පෙරහැර බලනකට්තිය. අරයට අර්ථයන් දර්මෙන් අලුශාස්නා කරනයි ඒකන අපට ඔක්කොමටික පයෙනවා. hரி பாu හැ. ඉතින් ස්වාමින් වහන්සේලා මේ මොහොතේදී එලියයට වැඩම කරලා, නිහදව ඉන්නැතුව මේ අහිෙන්සක දරුවන්ගේ ඉදිරියේදී ලේහෙල්ලෙන්න්න තියන එක නතර කරන්න ඕනේ. මේ සම්බුල සසුන ආරක්සා කරගන්න ඕනේ. බෞද්ධ විහෙර විහාරස්ථාන වගේම ජාතිවාදී කෝලාහලාදී ඇතිවනදිින් නැතු වග බලාගන්නට ඕනේ. බෞද්ධ කතෝලික, මුස්ලිං හින්දු හැමෝම බොහෝම සහෝදරත්්‍යයෙන් සතුටින්. හදියට භාගිවතුන් වහන්සේ කාලදී එකසිය ධනාවයක් බාස. කතාකර විවිධ ජාතිීන් මේ සබුදු සසුන තුළ පැවිදි වෙලා හිටිය වගේ වර්තමානයේදීත් බොහෝම අපරුවට අපූරුවට සතුටෙන් සැනසිල්ල සුවසේ සමගෙන් කටයුතු කරගන්න ඕන බෞද්ධයෙන් සිටින තැනක හැමෝගීම ජීවිත සුරක්ෂත වෙනවා ඉතින් අපේ පින්වතුන් වහන්ස ස්වාමින් වහන්සේලා නියඩ කරන්න ඔත්සහ කළාට කතාකරන හාමුතුරු පිරිස අඩු වඋනාට අනිවාදයම ස්වාමින්න් වහන්සේලා නිහට වෙන්නැතුව මේ මොහොතේද කතා කළ යුතුමයි නැත්තන් නොදුර වනාගතයේදී අහිංසක දරුවන්ගේ ෘුදිදය මේ පොලෝමත වැැකිදේවි ඒ නවත්තගන්න ඕන. විික්‍ෂූ දේශපාලනය කරන්න නුසන්දසයකය කිය ඔබවහන්සේ දේශපානය කරන්න ඇයි එල්ම් නිස්වාන. ඒකට පිළිතුරම ලන් පින්නකරුදයන් වන්ස. ඒපින්වත් අපි අයිස්මතුන් වහන්සේ. අපි මකක්ද කරල තිය දේශපාලනය. අපි දේශපාන පක්ෂයක් නයෝජනය කළ කතා කල තියෙනවාද. අපි දේශපාල මක්්‍යයත්ථයනාාද දේශපාලනේට කඩේ යනවාද අපි දේශපාලයක්නයෝ වෙනුවෙන් ඉදිරිපාත්වෙනවාද. අපි ඇත්තටම තියෙන් දයෙන කියන්නේ. එදා ගෝටාවේ රාජපා සමහත්මයක් කාලෙදී රාජපාලනය කළමින් ඉන්න වෙලා වෙදි ඕක මිට්්‍යා රෘෂ්ික දේවාල අපි වීචනය කලන අදටත් අත ජාල වීඩුව ඇතින. එතුමා බලයෙන් අයිගුණට පස්සේ අයිවෙන්න කලින් මත් අයිගුණට පස්සේ අපේ එතුමා කරපු යහපත්දයවලුත් අගේ කලානේ. බිස්වුවගේ වියයුත් තේදේනේද. බිස්ුව නිවැරදිත් සත්‍යය ඇත්තන දකිින් ඕනේ ඇත්තන කතා කරන්න ඕ. ඉතින් ඒක දේශපානේ වෙන්න කොහොමද. දේශපාලක්ඥයග වේවා ගිහිගනයග වේවා, වරද වරද විදිහට දකින්නත්, වරද පෙන්නල දලා ඒ නිවැරදිතෑන්ට ගන්නත් බිස්සුන් වහන්සේ කටයුතු කරන්න ඕනෙ. අපිට පේනවාන්න නොදුරු අනාගතයේදී. සිංහල තරුණයින්ගේ රුදිදය හලල බලේගන්න විධ උපාක්‍රමසීලයේ කුමන්ත්‍රනකරුව සූධානමින් ඉන්නවා කියලා. අපි අහිංසක දරුවන්ගේ ලීවැකිරීම නතර කරන්න කතාකරනක දේශපාලනේද. ඒක සත්ත ඝාතනය වලක්වන්න මඟ පෙන්නීමක්නේ අපිට පේනවන්නන් නුදුරු අනාගතයේදී තරුණය මැරෙයි කියලා. ඒකමර තරුණය මැරණ එක නවත්ත ගන්න තියෙන්නේෙ ප්‍රජාතරන්තවාදී කමකට්නං ඒක එහිෙම පෙන්නනඒ එක වැරදිද. ඉතින් පජාතන්ත වාදීකම මේ කොච්චර සුවදායකද. කිසිම ලේවැගිරීමක් කිසිදු පලිගැනීමක් කවුරුත් පවුකර ගැනීම තම තමන් කරගන්න පව්වලට දුක්විඳීමක්වෙ නෙනෑනේ. ඒයට පජාතන්ත වාදීව කටයුතු කරන්න පුළුවන්නේ. ඉතින් මනුස්ස ඝාතන රැල්ලක් නතර කරන්නට අපි මේ කතා බස්කරණයක කවුරු හරි දේශපානය කරනව කියලා කියනවනා ඔවුම් විසින් නොදැනුවත්තම, මරණ සංක්‍යාව වැඩිවෙන්නට සමාජයේ හැඩගැස්සීමක්නවා. නොදුරු අනාගතයේද ලොකු හානයක් වේවිී. ඒක වලක්ව ගැන්න අපි කටයුතු කරන්න ඕන. සුදුසුමදී බිස්සූන් වහන්සේ කිසිට දවසක දේශපාන පක්ෂයක් වෝ මතයක් ෝ දේශපාන අදහසක් නොදැරිය යුතු. අපි ස්වා දීනයි. අපි පින්වා අයිස්මතුන් දන්නවන්නේ කිසිම දවසක මෙිච්චර ඉගෙනගෙන විවිධාකාද මේ අධ්‍යාපන මට්ටන් තිබිලත් අපි පත්තීමමාදී කිසිු රැකියාවක් කරගෙන නෑනේ. සම්පූර්ණීම අපේ බිස්සූ ජීවිතයේ ධර්ම විනිානු කූලෝම නිදාපටන් අදක්වා කටයුතු කරලා තියෙන්නේ. නුසුදුසු පුද්ගලයේ යම් කිසි මොනොහරි දෙයක් ආරන්නයක් හදන්න කියලා මේ ඉධමක්කෙන් පූජ කර ගොත් ඔහු ුසුදදුස් නම් අපි කීයකෙන් පතිසේප කලා තියෙනද. අපි යමක් පිළිගන්න ඕනම් පිළිගන්නේ පින්දහම් කරගන්න කැමති උදවියගේ කාරණ විතර ඇන. ච්චරි පිරිසුදු නිකලැල් මේ බිස්සූජී විතයක් නැත්මේ ගෙවන්නේ. මෙතන දේශපාලන මතයක් අදහසත් දැරීමක් දේශපාලනය කිරීමක්න මේ තියෙන්නේ. එදත් අපි අදත් හෙටත් අප. කියන්නන්නේ බිස්සුන් වහන්සේ දේශපාලයෙන් නොකළ යුතුයි. බිස්සූන් වහන්සේ ස්වාධීනවීයුතයේ බිස්සුන් වහන්සේ නිදවුල්ල නිවැරැදිව අනාගතයේදිී වෙන්න පුළුවන් හනිදායක දේවල් දැකළ වර්තමානයේ තියන කුමන්තන කාරී දේවල් දැකළ භාගිවතුන් වහන්සේගේ අඩිපාරීයමින් එදා කොසු රත්තුමාට හීනවලදි දුන්න පිළිතුරුවාගේ වර්තමානයේදී සමාජී හරි මාර්ගයට ගන්න අර්ථයෙන් ධර්මයෙන් අනුසාාස්නා කරන්න ඕන ඒක බිස්සුවගේ දේශන පති. වෙනවා ලොකු සාමීන් වහන්සේ ආගම්වාදය ජාතිවාදය අවස්සනවා කිය ගොඩදිනෙක් කියලා තිබුණ. පින්නත් ගුරුදේවයන් වහන්සේ ආගවා ජාතිවාදය විස්සන බීවල් කියන්නේ අයිතියනකත්. පින්ව අප ඇස්මතුන් වහන්සේ ආගම්වාද ජාතිවාදී අවස්සනවා කියලා කවුරු හරි කෙනෙක් කියලති බන ඒට කියනව ඇත්තටම අපි කතාකයන සත්‍යවාදී වචනය ආගම්වාදයක් ජාතිවාදයක් කෙළ පෙන්නීමේ තදපර වුවමනවා මොකද අපි කතාකරන වචන තුළ නෑන ආගම්වාදයක්. අපි කතාකරන වචන තුළ තියනවද ජාතිවාදය අපි කතාකරන වචන තුළ තියනවාන්නේ දා එකසිේ ධහනවයක් බාසා කතා කරපු විවිධාකාර ජාතීන් බුදුදහම නියෝජනය කලා කියලා අපි කතායකන වචන තුළ තියනවද දෙමළ ජාතික කතීත බිසුන් වහන්සල සම්බන්ධව අපි කතාකරන වචන තුළතින් වන දකුණු ඉන්දයාාවී තිබුණු බෞද්ධ විහාරස්ථාන සහි බෞද්ධ ක්‍රවේද සම්බන්ධව අපි කතාගන වචන තුළ තියෙනවානේ බුළුම භාෂාව කතාගන සයම් භාසාාව කතාගනයි ලෞස කාම්බෝජ වියට්නාම් චීන ඒවාගේම ජපන් කොරයා ලංකා විධ භාෂ කතාකරන කටය බුදුදහම නියෝජනය කරමින් කටයුතු කරපු ආකාරේ ඉතින් කොහෙද ජාතිවාදයක් කවුස්සාන්නේ කොහෙද ආගංවාදය කවුස්සාන්නේ අපි විධාකාය ආගම් මතවාද ධරන උදවේක්ක වුණත් සහෝතරත්යෙන් කුළුපගව කටයුතුකාන හැමෝට මෛත්‍රේ කවුණනාාපුරුත් කරනවානන්නේ. අපි හැමෝට මෛතය කරන්නනක කියන්නේ. මෛත්‍රයේ කරන්න කියනාම සක් වයිඩ කරන්න කළ කියනවාද. නොදුරු අනාගතයේදී අරගලයේ කෝලාහලයක් වෙලා සිවල්යුද්ධයක් හෝ. ජාතිවාදී කෝලාහලයක් හරි වුනෝතින් මෙම සිංහලයන්ගේ වගේම දෙමලායගේ වගේ මුස්ලිින් අයගගේත් ලේෙලවෙ ඇත්. ඒක නවත්තගන්නන මේ කටයුතු කරන්නේ සිංහල වේවා මුස්ලිමේවා බෞද්ධවේවා සේදුම මනුස්්‍යයෝනේ. ඒයගේෙන් කවෞරු ගහතනය වඋනත් ප්‍රාණගාතයේ වෙනවානේ. ඉතින් ප්‍රාණගාතයේ අංග සම්පූර්ණ වෙනවන්නේ මරණ කෙනාට හිරිහර කරන කෙනට ගාහන කෙනට ඒ. ඒක මැරු මරණ විදියටට හිරිහර කන විදිට ගානවිදියට, ඒකට මේ අකුසල කරම රැස්සෙනවානේ. ඒක නිසා අපේ පින්වත් අයිස්මතුන් වහන්සම ජාතිවාදයක්. ආගම්වාදයක් අවස්සනව කලා කවුරුහර අපි චෝත්නා කරනවන ඒ චෝදනා පස පස්ස තියෙන්නේ ඔවුන් අපේ කටවල් වහන්න ජාතිවාදී ආගංවාදී කළ වචන පාවිච්චි කරනවා. ඔවුන්ගේ අරමුණ උදෙසායන්නට ඒකත් තේරුම් අරගෙන අපේ නුවනැට බෞද්ධ පින්වතුන් වගේ අන්‍යාගමික පින්වතුනොත් සියලුම දිනාමත් නුවනී මේ වෙලාවෙ කටයුතු කරන්න ඕනේ සහෝදරත්තේ මෛතතීය කවුනාව දයාව සියෝජනාට පතුරවන්නට ඕනෙ කොලි වෙලාවකවත් කාදිනලතු මා. කියනව වගේ පලිගැනීන් වල ටහෙම යායුතු නැහැ. කවුරු වුණත්. බිස්සවූන් වහන්සේ නමක් වේවා ඒවගේම අන්‍යාගමික පූජටයෙක් වේවා කවුරු සමාජයේ උසගැන්නුවත් අපි ඒක කියන්න ඕන මේක වැරදී කියලා. අතේතේදිත් අපඒක කරලා තියනවා වර්තමානයේදිත් ඒක කරනවා. ජීවත්ත ඉන්න ඉඩදුන්නොත්ති ඇය අනාගතේදිත් අපේක කරනවා. හාමුදුරුවරු නිසයි මේරට මේතත්යට වැටුනි. හාමුදුවරු මේකට වග කියන්න ඕන කියලා පිරිසක් කියවා. ඇත්තටම පිනත්ගෘධයන් වහන්සේකවනේ හාමුදුරුවර නිසාඳ. පිවන්ත අපි ඇස්මතුන් වහන්සේ එක සම්පූර්ණයම බොරු චෝත්නාවක්. බුදුධාම ගැන දන්නැතිහින් දයි එහෙම කියන්නේ. දැන් බලන්න මේ කෝවිට වසංගත කාලයක් ආර්ථක අර්ුතියක් එනකොට. විධ අයට විවිධ පීඩාවක් එනකොට අපි වට එඉන්න බෞතරයක් බෞද්ධ පිරිසට ලොකෝම පීඩාවක් කුන්න ෑනේ රපත්ක කීදනය කිව අපේම බෞද්ධ පිරිස්ස වාමන්න්නහස ඔබහන්සේලා ඉස්සර අපිට කිව්වා අත්තිස්සකේ භෝගසුකේ අන්නසුකේ අනවජ්‍ය සුකේ කියලා. බවබෝග සම්පත් උපයාගන්න කියලා කිව්වා. ඒවගේම උපයාගතදවා බුද්තිවිදිින්න කියෙලත් කිව නයනොවීන්න කේලත් කිව්වා. ඒවගේ අපේ සාමින්නහසල අපිට ඉගැන්නවා. ඒකන බෝගයේ බුංජේය විිහිකම්මමාන් පයෝජ චතු. ංන්න නිද අපි ආපදසු බවිස්සටික උප උපේන ධනයේ, කොට සතරකට බෙදන්න කියලා. එක කොටසකින් විතරය කෑම්බීම ධනමානාදදි ඔක්කොම දේවල් කරන්නකි වැඳුම් පැලනු ගන්න ඔක්කොම සීයටි විසිපාකෙන එක කොටසකින්. සීයට පනහකිීම අපිට කිවවේ. ධනයේ දානය බෞබෝග සම්පත් උපයාගන්න තවතවත් මුදල් යෝොදවන්න කියලා. ඉතිරි සියයට විසිපාත් තැන්පත් කරගන්න කෙලකිවේ. ඉතිං ඒවිදියට කටයුතු කරපු හින්ද මේ හදිසේ කාලවිපාත්ති කාලේදඋන්නත් අපි කාලබීල සතුටින් සුවසී ඉන්නවනේ. වෙරඳ වගේ ආදායමාර්ගේ සතතිමත් නැතිවුණත් අපිට බෞද්ධ ක්‍රමවේදයට අපි හඩගස්වෝපිහින්ද අනිත්තයට වඩා අපි අම්කිසි පහස් වක්ධානවානේ අපි ඇස්මතුන්වාහ ොල් වගේ අදහස් කීතනෙ පිත්තක කියරතියෙනවාද. බෞද්ධ ක්‍රමවේදයකට කටයුතු කරනකොට ඇයි දුපත්වෙන්න කොහොමද. මේ දුප්පත් වෙලා නෙමේ දුප්පත් කලා. දුප්පත් කළේ ඉතාම දීර්ක කාලයක් කුමන්තන කරන අන්‍යාගමික බලවේගසා මිසදුට බලවේග. එමේ දුප්පත් කළේ දේශපාලක් නෝවසා පාහලනාධි කාරිය. ඒ පාලනාදිි කාරයේ මහත්මීන් ගත්තහහා වෙනත්තාගන් යියෝජනය වෙන්නේ. මෙතැන මේ බුදුදහමය වර දක්නෙමි ඉතින් බුදුදහමලේ සෑ මෙහෙවෙන්නේ එකෙ ලකි වවුවත් සේගිරිය හැතුනිෙත් වෙතකොට මේ කතෝලික දහමතිබිලද. සිීගරි හත්න මේ මුස්ලිින්දමති බිලද. එකොට වැැවමුණු වැවපොකු ක්කෝම මේ රජරට වැැව්බැදි රාජය හැදනේ කතුලික දාහම තිබෙ වි ති බිලද. වැැව්බදිරාජ හත්න මුස්ලිින්දමති බිලද. එතකො වැවබදි රා ඇ බුදධහම තිබුණ හිදන්නේේ කලා සිල්පී ලංකාවට අරගෙනාව අනිත්තාග මිකයින්ද. කලාශල්පී ලංකාවට අරගෙන වැඩම කළේ මහිතුම හරහතන් වහන්සේනේ මේ අතීත බෞද්ධරට සී විභූතිය හොයල බාලකට ඉතිහාසය ඔස්සේ අපපූරුවට මොන තරන් දවු ති බා. අද ඒ කාලේ ලෝකේ තිබ සම්පත් එක කෙළ බැලූ හම තේරේවි. ඇමෙරිකාවේ අය එංගලන්තයේකට්ටිය දුන ඊතල අරගෙන එවදවිය වැදියුගේ ඉන්න කාලෙදී ලංකා බොහෝම සිිෂට සම්පාන විදිහට හැම අතීමම දියුණ වෙලා තිබ්බ කොලබේදසාහ විධදේවල් විවිධාකා රාජපාලන පිරිිහිම් ස ආක්‍රමණ හින්ද ඇති වෙලා යම්යම් කාලවල පරිහානය වනාට බුදුදහම තියෙන රට දුපපතරටක් වෙන්න. බුදුදහම තියන ලෝකයේ වර්තමාන රටවල් දුප්පත් කරවලා තියෙන්නේ ඉතාම දව්න විදිහට ඒයට වදීල. හිරිහැර කරලා ඒ ඇගේ සම්පාත් කොල්ල කාලා දේපොළ කොල්ල කාලා ඉඩකඩාන් කොල්ල කාලා. අදටත් ඒ ඒ පිටඇටියන්ට ඕන විදිට මේවා පාලනය කරන හින්ද. ස්වාධීනත්්‍යයේ නැති කරලා මේවා සම්පූර්ණයම බංකුලොත් වන මට්ටමට. පත්කරවල තියෙන හින්දයි, මේ තත්තේ තියෙන්නේෙ නැත්තම් බුදුධාමේ වර්දක් නෑ බුදුදහම තිබුණු රටවල් තියෙන රටවත්, හරිම සතුටින් සහෝතරත්වයෙන් සමගෙන් හැමෝගේම ජීවිත බබලමින් පවතින රටවල්වෙනවා භාගිවතුන් වහන්සේ කාලයෙත් ලංකාවේ මුල් යුගයේදි වගේ ආක්‍රමණ නැති කාලවලදි ලංකාව තිබ්බතත්වය වගේ බොහොමීහලින් බබලනවා. මුරුවරු ගැුතුතියන් ඉන්නවා මත් පැම් බුණ දේශපාලක් නීන්ට කඩයනවාගේ චෝදනා ගොඩක් තියෙනවා. සාාසනය විනාශ කරන්නේ හාමුදුරුවරුමයි කියල චෝදනා කරවා. මේගන මොනවාද පින්න ගුරුදයන් වහන්සැරක යනති. පින්වන්ත අයිසමතුන් වහන්ස හාමුදුුවරු ගැනුතියන් ඉන්නවාගේ හාම හාමුතුරු ගැෑන්තියන් එද පුළුවන්ද. දැන් අප ිව යිස තු ව හස උපසට ිස් වන් හස මක්න. ප ික්කෝ ක් වෝන සික්කා ජීව සමපන් සික්ං ප්‍ර්ාක්කා දුබ්බල්ලයන් අනාවිිකත්තා මේතුන දම්මන් පස්සේවේ අතමසූ තිර්චානගතා එපේ පරාජිකා හූතු අ සංවාසූ කියනකොටම අපි දන්නවානේ. තිරසං සත එෙක්ක එක්ක හරිරේ මයතුන සේවන නොත් එයා තවදෝට බිස්සුවක් වෙන්නෑ කියලා. මේ ජීවිත කා මතවද ොටත් ිස්වක් විදිර කටයුතු කරන්න බෑ කෙක ප සපඳදාව වන්න බෑ කියර, එක්ක සාමනයට වෙෙන් ො එක්ක ගේ වෙන්න ඕන. එතකොටට කෞරු හරි කෙනෙක්. කාන්තාවන් තියාගෙන සමනවේෂධාරීවේ ඉන්නවනන් ඔහොට බිස්ුවක් කියන්න බැහ. හාමුතුුවර නමක් කියන්න බැහැ. එතකොේ ඒවගේ ටිකදිනෙක් ඉන්න පුළුවන්. හරියට ගිහි අතරත් මිනිමාණ කට්ය ෞද්ධලේ වෙෙලේ තුළා පපුරුවටින්නේ ඒය මිනිමරුව කියලා ඒකට කුඩවික් කියලා ඒකට ගංජා විව්වා කියලලා ඒකට වෙනමොනහ නොමනා කටයුත්තක් කළා කියලා අපි සියදුුම ෞද්ධයෝ මේ ගංජ බොනකටය සියලු ෞදධය මිනිමරුව ක කිය හරියන්නන්නේන. එක්කෙනෙ දෙන්න කියවගේදේවල් කළෝතින් ඒ අයව අපි පිළිගන්න නැතුව ඒ අය බැහැර කරන්න ඕන සමස්ථ හාමුදරුන්ට ඇංගිල්චෝ මිදික් කරන්න නැතුව. සියලු සාමින්න් වහන්සේලාට ඇංගලිදුක් කරනවා නම්. ඔහු ධර්මය දන්න තිෙන ඔහු බෞ්තයෙක් නොවේ. ඔහු සියරුම සංඟඩාත්නය ගුණ දන්න ඇති කෙනෙක් ඔහු සම්පූර්ණයම ඒක කතාකරන්න සුදුසුකං ඇතිකෙනෙක් නෙමි ඒ මාතෘකාව කතාකරන්න නුසදුස පුද්ගලේ. මගල දන්නති දෙයක් ගැන කතාකරන කෙනෙක් කියන ෝඩෙක් නෙ? එනිසා බිස්සොන් සී හාමුදුවර ගැනුතුතියන් ගඉන්නව කියලා කෞරු හරිකෙන් චෝත්නා කරන වන හාමුදුරු ගහැනුතියන්න හැ සමනවේ ධාරීෙන් කෞරුහැ දෙතුන්දනෙක් ඒවැදි කරන නැතිකරනයි ඉන්නවා. එතකොට ඒ කරනටත්තිය ඉවත් කරල දාලා එහෙම නොකරන සැබෑ බිස්සූන් වට ඒකරාසී වෙලා කටයුතු කර නුවනැත්තෝ කටයුතු කරන්න ඕන එවගේ මද්‍රල්ව්‍ය ගන්නවකිවවා මේකටත් උත්තර ඕකම තමයි. කවුරුහැ දෙතුන්දනෙක් එහම කරන ඇති. එම ොකන පින් ව සිල්ල තුොන් හන්සේලාගේ මී ලංකා කොච්චට බලනවාද. ඒමගේම දේශපාලයක් නේන්ද කඩයනව කියලා කියනකොටත්. අපි අඇස්මතුන් වහන්සේ දේශපාලයක්නන්ට කඩියයනෑ හතර පස්සනය කත් අටදනයෙක් ඇති. හැබේ තින් එහෙම නොකරණය කොච්චරඉනවද. ඉතින් උප්පෑන සහතිකට බෞද්ධ නමතියන මිත්‍ය දුෘෂ්ටික දවඩු සානගිහිල්ල ඉන්න අය කොච්චර ඉන්නවද ගිහි අයාතරනේද. ඒ වගේ මිනිමානණකට්‍යය කුඩු බොනකට්ටය කොච්චරීනවද. ඉතින් ඒ ඉන්න ඔක්කෝම දිහාබල්ල සියලුම ගිහි උපාසක උපාසික වූගැන මිනිීමරුවෝ කුඩ්ඩො මිත්‍යාදු ෂ්ටිකෝකිවොත් හරිද. වැරදීනේ ඉතින් සැබෑ සංගරත්නය හදනාගන්න තමන්ට සක්තිය තියෙන්න්න ඕනේ. ඉතින් ඔය විදිහට සියදුුම සිල්වතුන් වහන්සේලාත් අයිතිවන විදිහට මේ දිතුන් දෙනෙක්ගේ වැරදිවලට ඔහම බනිනවනම් ඔහොම දොස් කියෙනවාන එඒය සිල්වතුන්ට අපහස කරන්නේ. ඒ සිල්වතුන් අතර ආරයන් වහන්සේලා ඉන්නවා. එතුල් ආරියෝපවාදාාන්තරායත් ඒයි කරගන්නවා. ඒ අයි ඔය හාමුදුවරු මේ ගහැනුතියන්ගින්නා මත්‍රාව්‍ය බනවා දේශපාලක්නීට කඩ යනවා කියනකොට, පිරිහුණු චෛත දෙකතුනා කරන දේවාල් නිසා, සමස්්‍ය සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා ඔක්කෝටම කන, ඔය බැනවැදීම ආයෝපවාධාන්තතායකට අහු වෙනවා. සිමඩුවක් නතු ොන්ට දක්විඉදින්නන පුළුවන් සංසාද ගමනයේදී. එහනිසා ඒෝද විය නොදන්න කතා කතා නොකරින්දීම තමයි වඩා හොඳමදේ නොදන්න භූමියට ගෙල දන්නති දේවා කතායකාන්නග හිලා අතපුච්ච ගන්න නැතුව. හොඳමදේ තමයි වඩාම සුදු සුද්දේ. බිස්සූන් වහන්සේලාට චෝදනා නොකර, බිස්සූන් වහන්සේලාගේ භූමිකාව හරියට කටයුතු කරන්න ඉඩදීම. ස්වාමින් වහන්සේලාමයි මේ ශාසනයේ විනාස කරන්නේ කෙරකිව්හාම නැහැ. ස්වාමින් වහන්සල විනාස කරන්න. මන වේශධාීව යම්යම්කත්තේ වැෑදිවැඩ කරන ඇති. වාමින්න් වහන්සේලා තම මේශහසනයේ බලවන්නේ. වාමින්න් වහන්සේලා තමයි උචපටි පන්නවන්න. ස්මින්න් වහසේලා තම සුපටි පන්නවෙන. වාමීන් වහන්සේලා තම උචපටි පන්නවෙන. ස්වාමින්න් වහන්සේලා තමයි අන්ජලී කලනී යවයින්න. පහවනේය පහවනේය දක්කිනේය සාමිචි පටිපන්න ආදී ගුණයන්ගේ යුක්ත ඒ අනුත්තර පින්කෙතක් වෝ සංගරත්නයට නිකවුණේ දොස් කියලා ආරයෝපවාධාන්තරායන් කරගන්න ඕ නෑම මේකට්ටිය, ස්පින්ං කෙතක් බඳු සංඝරාත්නයේසාරනය අනාමිසක් දෙතුන් දෙනේගේ නොමනා කටි එකතුවලට හරියට සියදුම ගිහිට්ටේ මිනිී මරෝ කරන්න හත්න වගේ කුඩු කාරයෝ කරන්න හත්නා වගේ ඔක්කොම හාමුදෝරු බේබාද්දෝත්. සල්ලාලයෝ දේශපාලක්නට කඩියයාන පිරිිසක් කරන්න ගියොත් ඒක ඔහු කරගන්නේ මොහ විශාල හානියක් ඔහුගේ සසර ගම නැටම. ඒ වගේ පවිට්ටන් දුරු කරලා නිවැරදි අයිව කලණන මිතුරන් කරගන්න නෝනැතියා බයි වග බලාගන්න ඕනේ මොකද කුණුමස්කෑඇල්ලක් අතින් ඇල්ලුවත් තමයි ඒ අතිේ කුණු මස්ගඳ එන්නේ. අර සද්ධරමී දන්නඇති නොමගේීල එන පවිටි පුද්ගොලියු අයිං කරදාලා කටයුතු කරන්න නෝනැඇත්තුූ වග බලාගන්නට ඕනේ. මුදරුට ඔක්කොම නිකං හම්බෙන නිසා රට මනිසුන්ගේ දුක තේරෙන්න කියලා මිනිස්සු කියනවා. ඒක ඇත්තද ඒවගේම පින්න ගුරුදේවන් වහස බහන්සේලා නිකඉන්දගෙන මිනිසු දිනදේ කනනා කියලා චෝදනා කරනු. හාමුදුරුවරු කාලබීල නිකම් ින්වාද පින්න ගුරුදව වහසේ. පිමන්ත ඇස්මතුන් වහන්සේ අපිම අපි හැදසාහසයෙන් හමු අපි නිකං ඉල්ල මිනිසු දෙදයක් අනවාද කියලා. අපි රකින සීලයේ කුච්චර කැපකිරීමින් රකිනවාද. අපි උදේන රාථය දක්වා වස් කාලවලති අපි කොච්චර ප්‍රගල විදියට දුතාගධානවාද අපි උදේ අවදිවෙන්නේ උදේ පාන්දරම් බලන කීයටද. රාතය සැටපෙන්න කීයටද. පොඩි සාමීන් වහන්සේලා අධ්‍යාපනාදය සියල්ල වගේම ගිහියට අභිතරම භාවනා විනිේසා අනකු දහම් ගැටලුමේ හැමදීම විසදදෙමින් අපි මනතරන්න ප්‍රිපත්තිකරු සුන්දර ජීවිතය අ දෙකවනන්න. අපි එක තත්පරයක්කත් අපට ගිහින් තියෙනවාද. අපි එක තත්පරයක්කත් අප යවල තියෙනවාද. එතකොට අපි පින්වඇත ස්මතුන් වහන්සම පින්වත් ස්වාමින් වහන්සේලාගේ භූමී කන දන්න ඇති කමහින් දැ නිකන් දෙන දේ කනව කියලා කියන්නේ. ඉතින් අපි ගීල කඩීට ගිහිල්ලා ඒ සල්ිවලට ගන්න නැතිහින්දවෙන්න ඇති ඒය නිකන්දනව කියල කියන්නේ. හැබැයි අර මුදලටඒදී අරගෙන උයලා, ෙනල්ල පූජකරන කෙනාට පින් සිද්ධකරගන්න පුළුවන් විදිහයටට ඒයාගේ මට්ටමට වැටෙන් ඇතු. යාට වඩා උසස් ජීව උසස් ජීවන සිල්වත්කමයක් තමයි අපි තුළ තියෙන සංගරත්නය තුළ තියෙන්නේ. ඒකට අපේ මොනතරං කැප වෙනවාද ඒකට ඒය හයිනංඔයි බත්වේලක් නෙේ අපිට පූජ කරන්න ඕන මොකදේ ඇය සංසාරී ඉන්න තාක්කාලයා යාලට බත් ලැබෙන විදියට ඇස් පෙල පෙනීම ලැබෙන විදිහයට කංවල ඇහම ලැබෙන විදිහයට ඒයට ආරපානේ දුහිටන් දූදරුව, සැපසම්පා සයාල්ලම ලැබෙන විදි. ඒයට සියල්ල ලැබෙන විදිහේ සිල්වා ජීවිතය, අපි ගෙවන්න අපි මොන අතරම් අසීමමාන්තය කැපකිරීෙන් ගොඩක් කනවද. ඒවගේ සංගරාත්නය අතර ග්‍රාමවාසිය ස්වාමින්න් වහන්සේලා. දායක පින්වතුන් අසනීප වෙනකොටම ලඟට ගිහිල්ලා කරන අසිර්වාද කටයුතු මැරෙන්නේ ඉන්න වෙලාවේදී ඊළඟ බවගමන දුගතියට වැටන්න දෙේ නැතුව කරන ආරස්ස කටයුත්තම් ඒ චුතිිපතිසන්දිියට අවස්සක නිසි මඟපෙන්වීම. ඒවගේ මාර්තයෙන් ධර්මින් අනුශස්නා කරමින් ආරන්නවාද ස්වාමින් වහසල කරන අසීමමාන්තය කැපකිරියෙන් ගොඩ. අපි වෙන්න ඇති ගිහයට වඩා ගොඩක්ම මහන්සේලා කටයුතු කරනයි. දැම් බලන්න බිස්වූන් වහන්සේලා විදිට අප ඇස්මතුන් හස දන්නවන අපේ. ිරිත්නම් ධර්මදේශනානම්, භාවනානම්, සීලාදී ගුණදරමනම් පොහයකරමාදී කවුණුනම් අනිකුත්, ඕනෑම ආකාරයක බිස්සූ භූමිකාවේ මොනවත නොකරන්නේ. සේදිවි නසාගන්නහත්න කීදනයෙක් ජීවිති බේරනවද. මාසකට කීතනෙක්ක එහෙම් බේන ඇත්ත.ඒමගේම කී දෙනේගේ පවෞජීවිට සුරක්ෂතව සමගෙන් තියෙනවාද. කී දෙනෙගේ ජීවිත දෙලෝවසයෙන් බලන්න මඟ පෙන්න්නනවාද. කී දෙනයගේ මද්‍රව්‍ය ආදී, දුරාචාර ගනිකාආදී, දුරාචාරවලින් වලකළ ජීවිත සුහිට මහිත කලා දෙනවද, සංගරත්නය කියන්නේ පඩි දුන්නොත්. මින්නහසලක් භූමිකා වෙදි එක මාහසකට රුපියයා කෝටියක්කත් අඩුම තරම දෙන්න තරන් මේ කැපකිරීීමම් ගොඩක්න මහා කැපකිරීමම් ගොඩක් කරන පින්ිවතුන් වහන්සේලා ගෙදර අම්මා ගෙදර දරුවන් වෙනුවෙන් උදේනා රෑවනකං වැඩකරන අට අම්මට ගෙදර දරුව දෙන පඩිය කියද. පඩියක්කම් පෙන්න්නේන. ඒවගේ තමයි අපි සිල්වනක් පිරිසම මව්පිය වෙන්න වෙලා. සිල්ම සමස්ස සංගරාත්නය. සංගරාත්නය මිහිණින් වහන්සේලා බිස්සු බිස්සුනී ඒ ඔක්කෝට මවපියෝ වෙලා. සංගරාත්නය කරනදට අනෙක්ත්තෑගේ වැටුපක්කම්භ වෙන්න හබැපුතුන් වේසක් මහන්සසියක් ගන්න. ඉතින් සංගරාත්නය නිකන් දෙන දේ වල් කනාවබොනු වල කියල ඇහුව ඒ නාමරූපි ස්කකාන්දසාමේ බිස්ස වූ භූමිකාාවගයන් දන්නැතිකමට නිවටකමට මිත්‍යාදුෘ්ටිකමට ඒය කියන කතාවක්ගේේක. ඒය දන්නේ සංගරත්නේ භූමිකාව කොයි වගේද කියලා. සංගරාත්නයට නිකම් පිනට දෙන්දදේ කනබොනහින්ද මනුස්ස ගැන අවබෝධයක් නෑ කලකිවුවොත්, අපින මනුස්සයින්ගේ ජීවිත කළමනා කරණය කරවන්නේ. අපින මනුස්සයින් ඉප දෙන්න කලින්ඉදලාම මවකොසට එන්න කලෙෙන්ග දළම මවපියන්ට උපමේ උපතෙස් දෙන්නේ. මෞකුසේදී දරුව සම්බන්ධව බෝධිපූජා අසිර්වාද පිංකංගේක දරු වැටනවිදි හත්නවිදි දරු ඉපදුුණහම නම්තියන එක ඉඳලා දරුවන්ගේ උපාන්දිිනසාහ නේ දරුවන්ගේමජීවිතේ අනකුත් හැම ්ලෙදදුක් අසනීප ඒවත් අපල උපාත්‍රව ඒවගේ පාසල්වලට දැමීම් සහ දරුවන්ගේ ලොකුමහත් එෙනකොට ඒ උසා සධ්‍යාපනය විශ්්‍රිවිද්‍යාලවලට යෑම් ආවා ඉවාහා කටයුතු නැවත දර දරුවෝ බිහිකරන කටයුතු ැදිවිය කටය. පෞවජීවිතයේ අභ්‍යන්තර ගැටලු සහ නැවත මානයට පත්වනක මුළු කතාම දැන් අපින්නේ. බලනකඩ මුළු ගමීම රහස්කබට ගමී පන්සලේ හාමුදුරුණ ආරන්න සේනාසන වල හාමුදුුවරුණේ. ඉතින් අපිට වඩා හොතර ගිය කොහොමද දන්නේ එක. ඇගෙහිකට්ටිය වාමන් වහන්සේලා පිනට දෙනදී කකා පන්සල්ල ඉන්නහින්ද මොනවදදන්නේයෙලා කිව ඒයි පෙරහරේ නටන ොට පෙරහැරේ නටන් ඕනකරන ප්‍රතිපාත්නධිකාත් කරම විදිහට. අපි ලබාදීලා ඒයට කුසල කරම කරගන්න පරිසරේ දීලා අපි අපූරෝටයගේ පෙරහරක් බලාගින් වනනිකන මෙහම ඉන්න පුුවන්කම ලබල තිය නිකම් පෙර නිසා වනිසුන්ගේ දුකතේරෙන්න්නෑ කර කියන්නේ ව දුරදයවා. තම පිින්ම අත යිස්ම තුන්නව හන්සේ. අපි ඒ අයට සංසාර ගමනයේදී නිකං ඇස්සල පෙනීම කංවල ඇහිම ඔක්කෝම ලැබෙන්න්න දෙන්නඕනෙහින්ද. යාලා දියට දුන්නත් දුනුදාලා දුන්නත් මේ මිරිස් වැඩපුර දාලා දුන්නා මිරිස් නැතුවදුන්නත් තිෙලට දුන්න, ඒය කැමැති විදියට උයල දෙෙන්න්දේ වලඳන්න පුළුවන් තරම් ඌරු කටක්ඇතු හිද සංගරත්ය ඉන්නේ. සංගරාත්නය හසක්වත් බල නොවල් දැංගෙවල්න තමන්ට ඕන කරන කෑමක් උජාගෙන කන්න පුළුවන් වියන් සසට වයාන දන්නකිනෙක් ලබව උයා ගන්න පුළුවන්. සංගරත්නයට මාසේ වල් හැටට අවුරුද්ධී දි හැට තුන්සය හැට පහට සංගරත්නයට ලැබිින් ලැබින්දී වලද ඕනුමිසක් ඕන ඕනුදේවල් දන්නන්නේයනෙ මෙ අපි ධනය ගැන දන්නේ නැතිකමට මේ මෝඩකමට කියන කතා සමාජය නොමගියවන්න කියන කතා. ඉතින් අපි ඇස්මතුන් වහන්ස පිණට, ලැබෙන දේ කණවනමි ඒ අයට පින්කරගන්න ඕන හින්ද අසීමාන්තක කැපකිරියෙන් ගොඩක් සිද්ධ කරමින් භික්‍ෂූගූ මිකාවතුළ අනිත් අයට කන්නබොන්න ඕන පලසරේ ලබාද නොනහින්ද සංගරාත්නය ගුණතරම ගොටා තිියුණ තියුණු කරගන්නවා තමන් වහන්සේල්ලාගේ විමුක්තිේ දොරටු විවර කරගත යුතුම නිසා ඒක සංගරාත්නයට පාරමිතා කුසරයක් වෙනවා. ඉතිං අයිස්මතුන් වහන්සේ මනුස්සයින්ගේ දුක ගැන අපිට වඩා හොදර කෞදතන්නේ. අපි ඒ මවකසට එන්න කලින් නුද්දන්නේ. මෞපියන්ට අව සුපදස්තයන්නේ මවකුසේ ඉන්න මමාස දහයෙක්කාලි අපි ලඟට විල ්‍ය අසිර්වාත කරෙන කටයුතු කරන්න. එතකොට ඒ දර බිහිවෙනකොට අම්මට අගුලි මාල පිරිතේනාං ඔක්කොමට ක්රානය අපින. දරවාට නම්තියනකොට බොහෝවිට අපි ලඟටනෙන්නේෙ නමතියාගන්න දරුවට ලිඩ දෙවකසනය පැහදෙත්ති. දරුවවාගේ ළමාවයසෙති තවුණවයසති. මැතිවායසැති ආවාහිවා කර දෙෙනනකොට ඔක්කොමටිකාපිනෙ කරලා දෙන්නේ. ඒවිත රක්ද. ඒ අම්මතාතර්ද අනයාන් සම්බන්ධකම් පස්්න සේදිව නසා ගනවු ආර්ථය ගැට්ලු සමහද රස්සාවල් නැතිවීම, ඒවටත් සැකියාවල් දෙන්න පුළුවන් විදියේ. බලවත් දනවත් යම් පිරිස් යොමු කරලා දෙන්නේ ත්‍රැමේ රැකයා එහම හොලදින්නේ සමහට හාම් දුුවරලනේ කන්න බොන නැති අම්මල කීදනට කන්න බොන්න කෑම්බීම දෙදනවාද. එතකොටටකීදනයගේ ජීවිත පෝසණය කරනවද හාමුතුරුව ගියයග. දුකදන්න ඇතිවනෙමේ හාමුදුරුවෝ තරං ඔය කියන මෝඩ පුද්ගොලයෝ සමාජයගයන් තන් නඇතිකම. දුක සත්‍යයම විස්තර කරන අපි . එක තමයි පින්ම තැයිස්මතුන් වහන්ස. මුළුමහා දුක්ක සත්‍යම පංචිපාදා නස්කන්දීමම අපූරුවට විසව කළ දෙන අපි තමයි දුක්ක සත්‍යයකන හොටටම දන්න පිරිස. මේ තමන්ගේ වාසයට. බිස්සූ භූමිකාව පහත්විදිහයට සලකන්න සමාජීන මෝඩ මිනිස්සු විතරයක් නොමගේ යවන්න ඒ ය කියන වචනයක් විතරයි ඕක හබැයි අහු වෙන්නේ මේ සමාජයඉන්න කිසිවක් නොදන්න මෝඩ පුද්ගොලයෝ විතරයි දන්න අය ඔහය වචනයට අහුවන්නේ නැහැ. පංසාර්වල තියෙන දේපළ විකුණලා ඒ මනිසුන්ට බෙදර දෙමු කියලා අදා සිින්ද්‍රිපත් කල තිබුණ විින බෘදධය හන්ස එක හෙම කරන්න පුළුවන්ද. පින්හන්ත ඇස්මතුන් වහන්සේ කෙනගේ අන්තිම කැමතිපත්වයක් කොච්චර බලවද. ජීවිතයේ දුක්විල්ල හොයපුතයක් ඒකෙනනා යම්කිසිදයකොට යොදවනකොට ඒයයි කොච්චර බලාපොත්තු තියාාගෙන්දය එක කරන්න. මිත්‍යයා දෘෂ්ටික කට්ටියට නම් පන්සල්ලල තියන්දේවා ජනසතු කරන්න හිතුවට සම්ය දෘෂ්ටික අයනං ඒකට හොන්ටම් අයයි. සංගීක දේපල අල් ඇල්ලීම සංගීක දේපල ගැනීම සංගීක දේපල තමන් සන්ත කර ගැනීමේ පව ඒකට්ටි හොට දන්න හින්ද. පන්සල්ලල තියෙන්නේ ඔය වචනය කියපුයකි දේපල නෙමේ. පන්සල්වර්තියෙන් දේපල ජන සතු කරන්න ඕන කියලා කියන කට්ටියගේ දේපල මුණවත්නය පන්සලය ඇගේ පම්පරාවල දේවල්වත් නැතිවැට විහාරස්ථානවල. විහාරස්ථානවල තියෙන්නේ කරමකාණම් පලි විශ්වාස කරලා නිවන් දැකීම මුළුකරගෙන තුංකාලවරතයේ සංගධත්නයට පවරපු යම්යම් ගරු බාණ්ඩාදී දේව. එතවට පූජාකරපු කට්ටියට අඩමුණත් තියෙනවා. පූජාකරපු කට්ටියගේ බලාපොත්තුවත් තියෙනවා ඒයගේ අවසතාාවයක්ත් තියෙනවා. එතකොට ඒගේ අයිතන් කැමැත්ත බලාපොරොත්තු උල්ලංගනය කිරීමක් තමයි ඒ විදිහයටට කරන්න හදන්නේ. ඉතින් එතන තියනෙ තන්න්නේි කරම මිත්‍ය දුෘෂ්ටිය, ඒ වගේ පිරිසකට මේ වගේ බෞධරටක පාලන ගයොත් කොහොමතිේද. ඒ නිසා නෝන ඇති අයනම් ඒවගේ පිරිසට කිසිුදු එකචාන්දයක්ත් නොදීඉන්න තරමටම වග බලාගන්නට ඕන ඔවුන් එහම කියනවාන. ඔවුන් එහෙම කියනවා නං එතන තියෙන්නේ තන්නේ කරම මිත්‍යා දුෘෂ්ටයා. ඒවගේ වචන දරන ඒවගේ වචන කියන ඒවගේ වචන අබරට අනිත් ඇය අනුගත කර අනිත් ඇව සමාධංකද වන. ඒ වගේ පහත් මිත්‍යා ෘෂ්ටික පිරිස්්දියා නොබලාඉන්න තරමටම ඔවුන්ගේ කතාබස් පවා නොකර ඉන්න තරමට ඔවුම ඇසුරෙන් අයින් කරන් තරමටම ඒවාගේ අසත්පුරසයන්ගේ ආසයෙන් ඉවත්තන තරමටම තමන්ගේ දෙලෝ යහපත සිද්ධ වෙන. මොකද සංගරත්නය ගැන ගින්දර වගේ හරි පරිස්සමින් ඇසුරු කරන්න ඕන ස්ථානයක්. මොකද ආවට ගියාට විහරස්ථානවලොෝ දේපළවස්තු ඉඩකඩං ආදියනැහැ. ඒවා බොහෝ දෙනාගේ අහිංසක බලාපොරොත්තු මතිම් පූජාවුණු කාරණ. ඒතකොට ඒ අයගේ බලාපෝතුසාහ ඒකට්ටිය. ශාසනයේ උන්නතිය සහ දෙලෝ යහපත දෙසා සංගසතු කරල පූජා කරපු දේවල් ඉතින් පැහැරගන්න ඒ තරම්ම සඟ සතු දේවල් කොල්ලගන්න තරමටම පහස්සිතක් පහරි වෙනවා කියන්නේ ඔවුන්ගේ තරම හිතාගන්න පුළුවන්න්නේද. ඇයි ඔවුන්ට මේ වගේ රත්තරම් රටක තියෙන මිච්චර වටිනා පස මිච්චර දේශ ගුණේ නියමිත කාලවලට වැහෙන් මේ වහින වැස්ස. මිච්චර මේ බවබෝග සම්පත් මේ මැනික්සාහ අනකුත් හැම පෝස්වේත් නි්‍යාදී බහෝ දේවල්. වාagime, <experiences> විවිධාකාර මුහුද දූපත් ඔය හැමදේම පාවිච්චි කළ රට දියුණු කරන්නේ අදහසෙන්න්න ඇත්තියි. ඇයි ඒයට පන්සල්ල තියෙන පන්සල්ලට පූජකරපු සංගීකදේ පොලි විතරක් කොල්ලකන්න අදහස් පහල වෙන්නේ. ඇයි ඒයට මේ රට දියුණු කරන්න පුළුව මේ මානව සම්පත් මේ තියන සියදුම දේශ ගුණික හ සියදම ස්වභාවික සම්පත් පයෝජනයට අරගෙන සියලු දෙනාගේ දැනුම පයෝජීන්ට අරගෙන මේ රට දියුණක අදහස් පහල වෙන්න ඇත්තේ. මෙතන තියන්නේ සම්පූණීම වෛදේ වගේම අනේ. ආගම් බොල සහ විවිධ දේශපාලන අන්තවාදී අයගේ යම්යම් අවස්්‍යතා ස්්ට කර ගැනීමක්. කවුරුත් කිසිම විදිහකට පූරමුංචන අපරක කියන තුන් ආකාරයෙන් කොයි විදිහකටවත් ඇති කර ගන්නනම් එපා ඕ වගේ අදහස් ගන්නත් එපා ගත්තට පස්සේ ඒ ගැන සතුටි වෙන්නත් එපා. තව කෙනෙක් සංගීක දේවල් පැහැර ගැනීම එහම කරලා තිබොත් ඒ ගැන ඔය ඇත්තුව සතුටි වෙන්නත් එපා එක අති සයිම් පයානකයි. නිස්ුහදයක්කම පින්වත් ගෘතේවයන්ුහන්ස සිංහල බෞ්ධකමින් අපිට මොනවාද ලැබුණ. මෙච්චර කල් බන කියලලා මිනිස්සු හැදුු නද කියලා. ඒකට පිල්තුර අවශය පිනවත් ගෘතවය පිහත ඇස්මතුන් වහස සිංහල බෞද්ධකමින් මොනවාද අපට නොලැබුණේ. මේට ආක්‍රමණය කරපු අයහින්දා හුව වෙල්ලස්ස වගේ පැතිවර ලක්ෂ ගනන් මේ කුඹරු මේ ලක්ස ගණ, ගෙවල්තොරුුවල් මේ විනාස කරල දාලා සිංහල රජතුමාපවා විනාස කළදාලා සියලුමදේවල් ඒ කතෝලික බලවේගසාහහි ආක්‍රමණ සේදී විසින් කාන්තාවන් දූසනය කළදා ළමයිම පෙතිගහලදාලා මේ රට අමු සොහොනා කරලා මේරට මහා විශාල විදියට විනාස කලදාලා මේ මුළු රටම ගිනිතිය මේ රටටම පුදුමහානියක් කරම ච්චද කට. ඒතු කරද්දී සිංහල බෞද්ධය හින්ද තමයි මේ සේරුම මානවපජා මේ විදිට ආරක්ෂයි වෙලා තියෙන්නේෙ. මොනවද නොලැගුණේ. අරයන අප ක්කොමදේවල් නැති කලානේ. ඒ ආකමනස් කරපු කට්ටේ ඔුන්ගේ ආගංගහෙම් බලයෙන් අපට ලබාදමේ මේ ජීවිත නැති කලා දූසනය කලා ළමයිව මැරුවා කපාකොටා දැම්ම. දේපොලො කොල්ලකෑ වදේකට්ටිගේ මේ පෞතුකා ගාරවලයෙම පුරෝගෙනඉන්නවා සිංහල බෞද්ධකම හින්ද? ිට ගුටාක් දේවල් සුරක් ෂත වුණා අපි ඔවුන් එක්කාද එකට ඉන්නව කවුණාව මෛත්‍ය පතුරුවෝනව දයා පතුරෝනවා ඒවිතරක් නෙමේ අපි අඇස්මතුන් වහන්සේ. ඒ අයට ලෝකයේගන කිසිම අවබෝධයක් නෑකන එක ය පස්්නේ තියෙනවා. මකද මේ වගේ බෞද්ධ රට සිංහල බෞද්ධය ඉන්න රට. මේ වගේ සස්සේක රට මේ වගේ සුරස්සිතව තියෙන අ පහත් ආකාදිය දේශපාලක්ඥනවසාහ විවිධාකාර කුමාන්තනවලදි මෙච්චර ආරක්ෂිතවතියෙන්නේ සිංහල බෞද්ධ කමහින්දා. පිට රටාලල වගේ අම්මයිඉපුතයි ලංගික හැසේනවද ලංකාවේ. පිට රටාල වගේ තාත්තයි දඇ ලිංගික හැසනු අද ලංකාවේ. පිට රටාලල වගේ සහෝදර සහෝදරියන් වැදි කාමේ හැසේනු වද ලංකාවේ. පිට රටල්ල වගේ අල්ලපු ගෙදර එක්කනත්තෙක්ක කතාබස් කදන්නඇතුූ ජම්මාන්තර වෛදක්කාය වගවා ලංකාවේ ලෝකී රටවලට පොඩ්ඩා කියලා බලන්න වනේ රටවල්ල තත්්‍යෙ කොහොමද කියලා. ඒ රටවල්ලයට යම්කිසි මාන්සික පිීඩාවක්කාාව ඒේකට යන ලබ්බෙ කටනේ. එහමනැත්තං ඒකට යන්න ඒවිනි වංකලතියෙන් තනකරන. දැඩි ආත්මාර්කා මීකමක්න තියන්නේ. ලංකා වෙතීන්ව අද මානසි ආතතිය කුඟක් අයට. අඩු පිලි කරන තියෙන්නේ. ලංකාවතිනන මානසික ව්‍යාකූල අත්්‍යයා. පිට රටවල්ලල අපට බලන බලන අත මානසික ආතතියට විධේ වට බිහෙත්ගන්න එනහම්බවෙන්නේ. කොච්ච වැඩීදෙහි රටවලල. අපේ රටවල්ල්තියන මේ මානසික සහනේ සුවේ පහසේ රටවල්ල තියන වාද. කොයි රටේද මෙච්චර අහිෙත්්‍යයට නිකා කන්න දෙන්නේ. කවර හරි බඩ ගනයකිවුවො නොදීන්නවද. පිට රටවල් මොත් අත්ේ. ඒ පිතරටවල් දියුණී කළ හිතංන්ගන්න අපේ තියෙන වස්තු කොල්ලකාලාගේ හිල්ලා රටවල් නැගී සිටින්න දෙන්නැතු පහත්තත්තය දාල පාගල මානහිමිකන් චෝත්නාදාලාත්. ඇයි කරන්න පුළන් උක්කෝ මානහිම්කං උල්ලංගනය කිරීමම් කරලා ශරජවරු ඝාතනය කළ සියලු මනුස ගාතන කරලා. අේ ඒකට්ටිය දියුණු කරගෙනකන් බෞ්තික සම්පා දියුණු කරගෙන අනිතරටවල් නැගී සිටින දෙන්නතුව පාගෙනහිින්වා. එතකොට ඒවගේ රටවල්ලල තියෙන අ මුද ක්‍රම සහ අනිකුත්තේ වස්තුමිල මුදා දේපොි ඉඩකඩන්දිහා බලාගෙන, ඒවා දියුණුවී කළ කවුල්ුුවට හිතනවලන් අපි අයිස්මතුන් වහන්ස. ඒකට්ටියය මොනතරන් දුර්වල සිතුන් පැතුන් තියෙනයිද. ඒකටි හැමදේ අමතක් කළ දාලනෙ. මෙතන්දී විශේසේම අවතානය යොමු කරන්න ඕන දෙයක් තමයි, ඒ රටවල්ලල මනුස්්‍යයෝ දියුණුනා ඒ සතුටෙන් සැනසිල්ල සුවසී ඉන්න ඕනේ හැබැල්ලංකාවෙේ. බෞතරයක් සතුටියින් සැනසිල්ල සහසේ ජීවත්්‍යෙනවා. ඒකඒ පිටි පස්සතියෙන්නේ උතුම් බුදු දහම. ඉතින් භෞතික සම්පාත් දියුණ වෙන්න දෙන්න ඇත්තිේ මානොය හිමිකාම් උගුල් වගේ බොහෝදේවල්හින්ද. හබැෑ බුදුද හමනනිසා ඒ හැමදීම මරත නයකරගෙන මිච්චයලොකු කාලිවිපත්ති කාලයෙක වුණනත් මනුස්සේෙන්න්ට බොහෝ සුවසේ කටයුතුකාන පුළුවන්කම ලැබලතිේවා. හම පින ගෘදයන් හන්සේ දසාගච්ා වි්‍යහනවාසාන ප්‍රශ්නය. පාස්කු ප්‍රහාරයට සාධාරණය කරන්නගෙළ ඉලනවා. පාස්කු ප්‍රහාරයට සාධානණය තිෂ්ටවෙන්නවන කොමද. පින්වන්ත අපි ඇස්මතුන් වහන්සේ පාස්කු ප්‍රහාරයට සාධානයේ ස්්ට කරන්න පුළුවන් හොඳමක මේේ තමයි කාදිිනල් තුමාළඟ තියෙනවා නම් මේ අහවල් කෙනා පාස්කු ප්‍රහාරයේ කළේ කෙළ මොනවහරි තොරතුරු ප්‍රසිද්ධ මාතය රැසීමකද ඒ කරපු ස්ථානය කරපු විදිහ ඒ කරපු ආකාරයේ කරපු විදි ඔක්කෝමටික එෙලි කරන්න ඕනේ. කාදිනල් තුමා කියන ඒ රංජිත් මැල්කම් පියතුමන්ලඟ තියෙනවා නම්. යම්කිසි විස්තරයක් ඒක සමාජ කත කරන්න ඕනේ. බොරුවට සමාජය ලේ වගුරුවන් තෑන්ට එකිනෙකා මිනිීමරාගන්න තෑන්ට බොඩු චෝත්නා කරන්න නැතුව. ඒ බෝම්බෙතිබ්බේ එදා හිටපු රජය. ඒ ගොල්ලො ගැන කිසිම පරීක්ෂණයක් නෑ. ද හ ಪ್ರේල් න්සේ විසියෙක් නිද . මේවාගේ දේව ವ ೋ ಬ ರ ವ ිනිස් සි ැට ම දෙ ෙක් ජීවිත නැති කරල ැම්ම ද වනතුර ඒක ುක්್ති ್ಟ ලාල න බලವන්ತಯන්ගේ බලව යි. අපි ಕොච්චර ඉල්್ಲ රදි කාರಯෝ කිය ುන්್ ල යට විරුද්ධ නಡුදන් ටේ ීතිය එක්කිසි දෙයක් කරේ නෑ. ඕුන් දේ පාලනව කටಯුතු වල යදෙනවා. පොලිසියේ අනතුර දරන තාම රටේ නීතියක් නෑ. නීතියට ඉඩක් නැහැ එහෙමනං අපි මොනවාද කරණ්ඩ ඕනේ ආදරණය සහෝදර සෞදරයනි. අපි නවආරම්භයක් සඳහා අපි අපේ ජීවිතවල තීරණ තීන්දු ගන්නට පුරුදුවෙන්මු කියලා මම ඔබගෙන් ඉල්ලාව සිටිනවා. අපිට දෙවියන් වහන්සේ කිව්වයි දෙවියන් වහන්සේ කිව්ව හින්දයි අපි මේ විදිට මේ ගෝටාවේ රාජ පස්ස ජනාචපත්තුමාම මේකට සම්බන්ධයකළ කියන ඒවගේ මෝඩකතා නෙමේ. මකද ඉන්දියාවේ රෝතු සේවේ පල්ලතුවම කියල තිබ්බ ලංකාවට මෙහෙම දෙයක් වෙනම අහවල් පිරිසගෙන් කියලා. ඒ ඉන්දිියාවේ ඔත්තු සේවේ කිවේ නෑන ෝටාාවේ ඇත්වි පිරිස මේ කළේ කියලා. ඒකට්ටික සම්බන්ධය කළෙකි වෙන නඇමරිකාව වි කිසි රටකින් එහෙම කිවෙනනෑ. එතකොට ලංකාවේදී ඒ කාලෙ තිබ්බ මෛතේරණය පාලනය. ඒ පිළිබඳ පරිස්සන කලා අනේ. ඒඒ විසින්ම මේක සහරන් ඇතුළු පිරිස කලා කියල කිව්වාත් එක්කන පෙන්නලදුන්නන්. කෝ සාක්සිියක් සාක්ෂි නැතුව දෙවියෝ කිව්ව කලා කොහොමදා පි පිළිගන්න. සාක්සිි නැතුව අහාවා සරබල්ධාරියෙක් මෙමකෙනෙක් කිව නැත්තන් ඒක යෝජනයකන අහවල් කාදිනල කිව කිව්වාම ඒ කියන බොඩුවක්නේ. ඕනම දේක සාක්ෂ සාධක මොනහරි තියෙන් එපාය සමාජයේෙන් නොමගේ අන්න පාිච්චිකරන්න ඇතුව. මේ කපිට්නාම් පේන කාදිිනතුමාගේ බොරුවක් කියලා. තාදිිනතුමා අරමුණට අන්න ඕනවට සම්පූණීම මහජන්තාව නොමගවන්න කියන කතාවක් කෝක. ද මෙතින්දි ගෝටාාවේ මේක කළේ නැහැ කියලා අති බහතරයක් ලංකාවෑ ඇ දන්නවා මේක කලේ සහ රහන්සාහ ඔහොගේ සාචර පිරිස කියලාත් ඒ මෙහෙ වේ අරාබේ ආදී ඒ පැතිවලෙන් කියලාත් විීද හටවල්ලෝ තු ඒේවාසා ලංකාවය උතු සඒවාසා සේළම රාජ ක්‍රනවේද්‍යන් සේ තහෞර කරගෙන් තියෙන්නේ මේ බෞද්ධ බලවේග වලීම් පත් වූ ජනාාතිපතිවරයෙක් ඉවත් කරල දාලා තමන්ගේ යටි අරමුණ වලට යන්න ඕනවට කාදිනල් තුමා විසින් සුදු කරන පහත් ආකාරයේ කුමන්ත්‍රණය පධාන මාතුකා ජවනිකාවක් විතරයි මේක. ඉතින් කාදිිනලතුමාගේ බොඩුවේ තවත්කොටසක් විතරයි. රටේ ආර්ථක අර්බුදය නිසා පවතින අර්ගල්කාරී තත්ත්වය මත ඇතවෙලා තියන ගැටලු ගණනාවකට පින්ත් ගුරදු දෙවයන් වහන්සේන්ද පිතුරල බාදු. අවසාන වශයෙන් මේ අරගලයේ සහ පවතිනවාත්තාාවරණයට පිනත් ගුරුදේවයන් වහන්සේට මකන්ද ප්‍රකාශ කරතින්. ඒපින්වත් ඇස්මතුන් වහන්සේ කිසිම හේතුවක් මත අනිත්හැයි විසින් රවටලා නටවන රූකඩ වෙලා දුරතික බලන්න ඇැතිව පේන අගෝස්තුමාස නව්‍යයන්ද අරගලියට යන්න හිතන් ගන්න අය යන්න හොඳ නැහැ. ඒ අරගලට මොන හේතුවකටත් යන්නේපා වෙලාව අරගලය පසු පස්සේ තියන කුමාන්ත්‍රන තේරුම් අරගෙන තමසා තමන්ගේ පවුලී අයත් රටජාති ආගමගැන කල්පනා කරලා නනැති හැමදිනාම අරගලවලට සහභාග වෙන්න ඇතුව මේ රට සමෘති මත් කරගන්න කටයුතු කරගන්නයි ඕන මේ පසු පස්සේ තියෙන්නේ මොහ විනාසකාදී කුමන්ත්‍රණයක් හින්දා මේ මොහෝ තේකර යුතුදී තමයි හැමෝටම මෛත්‍රයේ කවනාව දයාව සහෝතරත්්‍යය පතුරෝමින් සියලුම ලූ වැසි සත්වයන්ට සියලුම අන්‍යාගමිකයින්ට සියලුම සතාසේ පවුන්ට හැම දෙනාටම මෛත්‍යයේ කවනාදිය පතුරෝමින් අරගල ආදියටයන්න ඇතුව අනිත්තයගේ ලී හොයන්න අනිත්තයගේ ගෙවල්ල අලු බලන්න අනනිත් අයගේ ජීවිත නැතිකරපු බලන්න අනත් අයගේ දේපලි විනාශකරණයගේ කූර සතුට විඳන්නටයුතු කරන්න ඇැතුව අනනිත් අයි සම්බන්ධවත් මෛත්‍යය හිත පතුරුවමින් කටයු කිරීම හොත කලේ. දේ එවගේම තමන්ගේ දෙලෝ දියුණුවට මවස කටයුතු කරගන්න ඕනේ ආර්ථිකේ හොඳටම දියුණ කරගන්න ඕේ පොඩ්දක්වත් කම්මි නතුව. එම පවත්කෘතිය වස තෙරෝල් සර තෙරවන්සරන්න.